ළඟට වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පතිරණ ඇමතිතුමා ගරු අධ්‍යාපන ඇමතිතුමා ඇසීමට මඟානෝ. ගරු කතානායකතුමනි, අයන්නේ එක තුරු පලාතේ යාපනය කිල්නොච්චය මුලතිව් මන්නාරමහා වවුනියාව යන දිස්ත්‍රික්කයන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සතු විහාරස්ථාන වවුනියාවේ දිස්ත්‍රික්කය 35යි, මුලතිව් දිස්ත්‍රික්කය 67යි, යාපනය දිස්ත්‍රික්කය 6යි, මන්නාරම දිස්ත්‍රික්කය 20යි, කිල්නොච්චි දිස්ත්‍රික්කය 3යි. අයන්නේ දෙක ඇමනුම දෙකේ තියෙනව ගරු මන්තුමා, මේ කියන්නකුත් ගොඩක් වෙලා යනවා. ඇමනුම තුන ඔවු ප්‍රශ්න තුන්වෙනි ප්‍රශ්නය ඔවු, හතරවෙනි එක ඇමනුම තුන, පස්වෙනි එක ඔවු, හයවෙනි එක පුරාවිද්‍යා විනාශයන්ට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව 1940 අංක 9 දරන පුරාවිද්‍යා ආඥා පනත හා 1998 අංක 24 දරන පුරාවිද්‍යා සංශෝධන පනතේ විධිවිධාන අනුව නීතිමය පියවර ගැනීම ඇමනුම හතර, ආයන්නේ එක ඔවු, දෙක සිදුවී ඇති හානිවල ස්වභාවය අනුව දෙපාර්තමේන්තු ප්‍රතිපාදන මගින් හෝ බාහිර ප්‍රතිපාදන සපයා ගනිමින් සංරක්ෂණ හෝ නඩත්තු කාර්යයන් සිදුකිරීමට පියවරගෙන ඇත. ඈයන්න අදාළ නොවේ. දරු ඇමතිතුමනි, සවිස්තරාත්මක පිළිතුරක් ලබා දීම ගැන මම ඔබතුමාට ස්තුතිවන්ත වෙන අතරේ මම දැනගන්නට කැමතියි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිලා තියෙන විහාරස්ථාන මේ නිදන් හොරුන්ගෙන් හෝ සංවිධානාත්මකව එවැනි අපරාධ සිදු කරන පුද්ගලන්ගෙන් ඒ වෙන විනාශයට සාමාන්‍යයෙන් වාර්ෂිකව මුදල් යොදවන්නේ යුනෙස්කෝ වගේ ජාත්‍යන්තර සංවිධාන වලින් ලැබෙන මුදල්ද වැඩි ප්‍රමාණයක් යොදවන්නේ, නැත්නම් රජයේ මුදල්ද වැඩිපුර යොදවන්නේ? නෑ, අපි ඇත්ත වශයෙන්ම මේ ආය ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් අපි මධ්‍යම සංස්කෘතික අරමුදලිනුත් අපි ආරක්ෂකයන් දාලා තියෙනවා. ඊට අමතරව සිවිල් ආරක්ෂක සේවයට බාර දීලා තියෙනවා මේ ආරක්ෂක කටයුතු සඳහා. ප්‍රශ්නය, බොහෝ අවස්ථාවලදී අපි අන්තර්ජාලය විශේෂයෙන් ෆේස්බුක් වෙන්න පුළුවන් ඒ වගේ අන්තර්ජාලය සමහරලාට දකිනවා අහවල් විහාරස්ථානයේ පුරාවිද්‍යා වටිනාකමක් තියෙන ස්මාරක සහ පුරාවිද්‍යා වටිනාකමක් තියෙන දාගැබ් හෝ එවැනි විනාශ කළා එම ඡායාරූපත් එක තියෙනවා. ඒ වගේම මේ අපි දන්නවා දැන් පොලිසියට නම් හදිසි දෙයකට 119 කතා කරලා අපිට කියන්න පුළුවන්. ඒ වගේ මේ පුරාවිද්‍යා සම්බන්ධයෙන් වෙනමම වැඩපිළිවෙලක් තියෙනවද? ඍජු දුරකථන අංකයක් කරා ජනතාවට දැනුවත් ජනතාවට ඒ අදාළ හානියක් වෙන අවස්ථාවකදී, නැත්නම් එහෙම දෙයක් දැක්කම, නැත්නම් අන්තර්ජාලය දැක්කම එය ඍජුවම දැනුම් දීලා ක්‍රියාත්මක වෙන්න අමාත්‍යාංශයත් පොලිසියත් එවැනි ඒකාබද්ධ ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවද? දැනට තියෙන අවශ්‍යතාවය අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ සියල්ල හඳුනගෙන තියෙනවා. ඒ වගේම දැන් ක්‍රමානුකූලව ඒ සඳහා ඒ ආරක්ෂා කරන්න සංරක්ෂණය කරන්න මුදල් යොදවමින් යනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිරත් අපි දැන් ආරම්භ කරා පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා. අත වශයෙන් එහෙම අංකයක් නෑ, නමුත් ඔබතුමා කියනවා මේ එක හොඳ යෝජනාවක් ලෙස අපි දකිනවා. මේ අපිට ඕන නම් ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය පියවර සාකච්ඡා කරලා ගන්න පුළුවන්. ඇතරම ඇමතුමනි, මම ස්තුතිවන්ත වෙන අතරේ ඕන නන්නේ මම හිතනවා ඇත්තටම මේක ගැඹුරෙන් සලකලා අපි එවැනි අංකයක් එක්ක පුරාවිද්‍යා දැන් අපි දන්නවා පරිසරය පිළිබඳව වෙනම පොලිස් එකකයක් තියෙනවා. ඒ වගේම පුරාවිද්‍යා සම්බන්ධයෙන්ුත් ඒ කටයුත්ත සිදුවෙන අතරේ මම තුන්වෙනි ප්‍රශ්න ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා විහාරස්ථානවල මෙවැනි හඳුනා ගන්නා බොහොම නරක විදියට විනාශ වෙන පෞරාණික විහාරස්ථාන නගා සිටුවන්න මධ්‍යම සංස්කෘතික අරමුදල හදහා මොන වගේ ශක්තියක්ද මේ 2017 වර්ෂයේ ලබා දෙන්නට අමාත්‍යාංශය බලාපොරොත්තු වෙන්නේ? ඇත්ත වශයෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආදායම විශාල වශයෙන් වැඩි වුණා පහුගිය කාලේ. ඒක තිබ්බ දූෂණ සහ බොහෝ දේවල් වලට පිළියම් සොයපු නිසා ගිය අවුරුද්දේ මිලියන 600කින් අපිට වැඩි කරන්න පුළුවන් වුණා. දැන් අපි මේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් තමයි මේ සංරක්ෂණ කටයුතු වලට වැඩි මුදල් ප්‍රමාණයක් අපි විසින්ම සපයා ගන්නෙ. ඒ වගේම දැන් මේ වසරේ අපි මේ ආදායම වැඩි කර ගැනීම සඳහා තවත් ස්ථාන ගණනාවක්ම මේ පසුගිය කාලේ මේ විවිධ ආකාරයට
මේ මුදල් එකතු කරපු ඒවා අපි අපේ බාරයට අරගෙන දැන් මේ වෙනකොට දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මේ මේ වගේ ස්ථාන 10ක් විතර මම උදාහරණ කියන්න කැමති නෑ මොකද ඒ ස්ථානවල සමහර අවස්ථාවල ස්වාමින්වහන්සේලා ටිකට් කඩහගෙන මුදල් එකතු කරා ඉතින් ඒ නිසා දැන් බොහෝ ස්ථාන අපි පවරගෙන තියෙනවා අපි දඹුල්ල විහාරස්ථානයේ දවසකට මං හිතන්නේ ලක්ෂ 80කට ආසන්න ප්‍රමාණයක් විදේශිකයන්ගෙන් අය කරගත හැකිව තිබුණා ගරු කථානායකතුමනි මේ ඔක්කොම ඒ පන්සලේ ස්වාමින්වහන්සේලා තමයි අය කරගෙන තිබුණේ නමුත් අපි දැන් ඊට නීතිපති උපදෙස් අරගෙන පුරාවිද්‍යා පනතට අනුව අපි දැන් සංරක්ෂණ කටයුතු කරලා තිබුණෙත් නැහැ විශාල විනාශයක් එතන වෙලා තිබුණා අපි වර්නන් ස්මිත් කියන විදේශීය සංරක්ෂක සංරක්ෂණ විශේෂඥයා ගෙනල්ලා මේ වෙනකොට ඒ සියල්ල අපි දැන් සංරක්ෂණය කරන්න කටයුතු ආරම්භ කරලා තියෙනවා එතන ඇත්තටම විනාශ වෙමින් ගියේ එතනට පසුගිය කාලේ පුරාම පසුගිය ආණ්ඩුව කාලේ පුරාම ඒකට අතුල් වෙන දෙන්නේ නැතුව ඒ මුදල් අය කිරීමක් සිදු වුණේ ඒ පන්සලෙන් දැන් අපි ළඟදීම අපි ටිකට් එකක් ගහලා මේ එතනට දාලිවල මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මම හිතන්නේ ලක්ෂ 80කට විතර දවසකට මුදල් ආදායම ගන්න පුළුවන් වෙයි මේ අපි ඒ වගේනුත් දැන් ආදායම ඉස්සරහට එනවා ඒ නිසා අපිට තව විශාල මුදල් ප්‍රමාණයක් වැඩි කරගෙන මේ පුරාවිද්‍යා අර ඔබතුමා කියනවා වගේම මේ සමහර ස්ථාන මේ මේ අභහවේට යන ස්ථාන මේ බොහොමයක් අපිට සංරක්ෂණය කරන්න මුදල් සපය ගන්න පුළුවන් වෙයි ගරු බිමල් රත්නායක මැතිතුමා ගරු විදේශ කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට මම අහනවා ගරු කථානායකතුමා ගරු විදේශ කටයුතු අමාත්‍යතුමා ගරු කථානායකතුමනි විදේශ කටයුතු අමාත්‍යතුමා විසින් පිළිතුරු සපයලා තිබෙනවා ආ එක ඔව් දෙක ඇමුණුම අංක 1569 අපි සභාගත කරනවා විශාල ප්‍රමාණයක් තියෙනවා මෙතන. 3 ඇමුණුම අංක 178 යටතේ සභාගත කරනවා. 4 ඇමුණුම 1 සහ 11 තීරුව යටතේ සභාගත කරනවා. 5 ඇමුණුම 1 සහ 12 යටතේ සභාගත කරනවා. ආ පැන නොනගී. විශාල පිළිතුරක් තියෙනවා. ඔව් මම මේ පිළිතුරට ප්‍රශ්නයට පදනම කියන්නම් කරු කථානායකතුමා අතුරු ප්‍රශ්නයක් සමගින්ම දැන් ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවලට තානාපති නිලධාරීන්ට සේවා සහායකයන් ගෙන යන්න පුළුවන් ඒක අවශ්‍ය දෙයක් අපි පිළිගන්නවා නමුත් බොහෝ තානාපති නිලධාරීන් මේ සේවා සහකාරවරුන් නිසි පරිදි ගෙනහිල්ලා ඔවුන්ගේ සේවා කාලය ඉවර වුණාට පස්සේ නැවත ලංකාවට අරගෙන එනවා ඒ වගේම කරු කථානායකතුමනි මේක ඊටාම වංචනික ආකාරයට තමන්ගේ සේවා කාලය තුළදී සේවා සහකාරවරුන් සමහරට 3 දෙනෙක් විතර අපි කියන්නේ රටවල් වලට පන්නනවා කියලා ඒක මේ ව්‍යාපාරයක් කරගත්තු කණ්ඩායමකුත් මේකේ ඉන්නවා අන්න ඒ වංචනිකයන් හැදිරව කිරීම සඳහා තමයි මම මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ මම කරු ඇමතුමාගේ ඉල්ලාසෙන් ඔබතුමා අදාළ විෂයභාර ඇමතු වුණා මුතුනා නූණට මේකේ 1-4 යටතේ තියෙන ඒ කියන්නේ A4 යටතේ තියෙන 1-11 කියන ලේඛනයේ ඒ කියන්නේ මෙන්න මෙහෙම එම නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඔවුන් සමග නොපැමිණි සේවා සහකාරවරුන්ගේ නම් කවරේද කියලා මම අහන්නේ නම් ඔබතුමාට කියන්න වෙලා වෙන නිසා ඒක ප්‍රමාණය කියන්නේ කොච්චර ප්‍රමාණයකද කියන්නේ ටික ඔක්කොම මේකේ තියෙනවා ප්‍රමාණය කියන්නේ අමතුම මට දැනගන්න රටට දැනගන්න මට දැනගන්න පුළුවන් 11 මේක ඊළඟ ප්‍රශ්නෙට ගිහිල්ලා මම දෙන්නද නැත්නම් වෙලා යයි මේක හොයන්නම මේ විශාල එකක් කමන්නේ ආදානගතුමා ආසර දෙනවා නම් මට එතුමාට ඊළඟ අවස්ථාවකදී ඔව් මොකද දැන් දැන්ට වෙලාවට බහුලා තියෙනවා ඔබතුමාගේ පසු දැනු දෙන්න පුළුවන් ද එහෙනම් අපි ඉන්නේ දෙවෙනි ප්‍රශ්නේ ඔබතුමා එමුනම් 4 වෙනි ප්‍රශ්නය 6 වෙනි ප්‍රශ්නය අවසානයේදී එතුමාට උත්තර දෙන්න කියලා කියනවා 8 වෙනි ප්‍රශ්නය අවසානයේ උඟක් වෙලා යනවා නම් ගරු මත්ති වෙලා යනවා කතා නැහැ එතුමනි දැන්ටම අපි 2-2 මේ ඔක්කොම අතරින් හොයන්න වෙනවා පොඩ්ඩක් වෙලා යනවා මම හොයලා කියන්න ඔය අතර මට නෙමෙයි රටටත් දැනගන්න ඕනි දැනුම් දෙන්න يعني මම කියන්නේ 1-11 ප්‍රමාණය කියන්නේ කියලා මම ගරුවත් අනාගතම ඉල්ලා සිට තාම අපි දෙවෙනි ප්‍රශ්නේ ඉන්නේ ඒ නිසා 8 වෙනි ප්‍රශ්නේ අවසානයේදී මේක අමතුමාට කියන්න අවස්ථාව දෙන්න මේක මේ තියෙන පිළිවෙල අනුව මට පොඩි කාලයක් යනවා නෑ නෑ මම කියන්නේ දැන් අපි බන්ති අවසානයේ ගිහිල්ලා අපි බලාගෙන අවසාන 8ට ගියාට පස්සේ ඔබතුමා කියන්න පුළුවන් ඔව් එහෙම කරන්න හොඳයි ගරු උදේ ප්‍රභාත් ගමන් පිළ මැතිතුමා ගරු අග්‍රාම මැතිතුමා ජාතික ප්‍රතිපත්ති මැතිතුමා ඇසීමට
ගරු වෛද්‍ය නරින් ජයසම ඇත්තුමා ගර කුෂිකර්ම අමාත්‍යමගේ ඇසීමට මහනුව ගරු කතානායකතුමනි. ගරු කුෂිකර්ම අමාත්‍යතුමා සතියක් කල්ලින්නවා. අද එතුමාට සහභාගෙන විදියක් නෑ කියලා තියෙනවා. ජනාධිපතිතුමා සමඟ උත්සවයකට ගිහිල්ලා සතියක් කල්ලින්නන්න කියලා කියලා තියෙනවා. ඔව්. හොඳයි ගරු චමින්ද විජේසිරි මහත්තුමා ගරු කර්මාන්ත වාණිජ කටයුතු මහත්මයා ඇසීමට අසිරි ප්‍රශ්න මම අසාසිරන කර ගත නැහැ. යා ගරු මන්ත්‍රීතුමා දෙයර I think long reply for the if you want I think specifically I can reply. Sorry. ඔබතුමාට ඔක්කොම දැනගන්න ඕනේ කොටසක් දැනගන්න ඕනේ ගරු මන්ත්‍රී. ඒක හතරවෙනි ප්‍රශ්නේ විතර වනේ. ඔව්. හරික ටේබල් කරලා හතරවෙනි තැනක් ගිහුවා මරණේ. යා. There is a UA provincial commissioner ඔබතුමා අහලා තිනවා ඒ වගේ එකක්. ඔව්. UA provincial council commissioner for corporate development has not received any complaint regarding the election. However, a case has been filed by few members of the board in the high court, case number also there. There is a case by some members, they filed the case against the board election. තුමනේ මගේ තුර ප්‍රශ්නය දැන් එතුමා කියනවා වෙනත් සාමාජිකයන්ට නඩුවක් තියෙනවා කියන කාරණේ. නමුත් ගරු කතානාගෙන 2017-18 බදුල සම්පකාර කොමසස්තුමා මේ සභාපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලයේ තියෙන වංචා දූෂණ සහ එතුමාට නැවත අධ්‍යක්ෂවරයාට සහ සභාපතිවරයාට ඒ මැතිවරණයට ඉදිරිපත් වෙන විය නොහැකි කියන කාරණේ ගොනු කළ ප්‍රශ්නයක් යොමු කරපු නිසා තමයි 2016-17 දින රැසීමක් සංවිධානය කරන්නේ එන්නේ කියලා මේක සාකච්ඡා කරා. මොකද ඌපලාත් සම්පකාර පඤ්ඤාප්තිය අනුව 18-18-1 වගන්ති ප්‍රකාරව 18-1 සඳහන් කරනවා ගරු කතානායකතුමනි සභිකත්වයට සුදුස්සන් කියන. ඒ සභිකත්වය සඳහා සුදුස්සන් හැටියට තෝරාපත් කරගන්නේ 18-1 සිට ඌ දක්වා තියෙන මේ වගන්ති අනුව. එතකොට මෙතුමා කියනවා එහෙම පැමිණිල්ලක් නැහැයි කියන එක. ඒ නිසා මා සතුව තියෙනවා මේ පැමිණිල්ල. මේ පැමිණිල්ල විභාග කරලා තියෙනවා කරුවා මෙතුමා. තියෙන්නේ එයාට පැමිණිල්ලක් ආව නැහැ කියලා. නමුත් ඒ ඡන්දට විරුද්ධව තිබ්බේ ඡන්දට විරුද්ධව ඒ සමාජික උසාවියට ගින් දෙනවා හයිකෝටකට කේස් ෆයිල් කරලා තියෙනවා. එතුමාමනේ දැන් මේ GASP ජයසිංහ සම්පකාර සංවර්ධන කොමසාරි සමිති රෙජිස්ට්‍රාර් ඌව පළාත්. එතුමාම තමයි මේ 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 පැමිණිල්ල විභාග කරන්න එන්නේ කියලා ලියුම දෙන කරමතුන ඔබතුමා මේ පිළිබඳව මම යොමු කරන්න මේ පිළිබඳව හොයලා බලන්න ගරු අමතුමනි මේ පැමිණිලි තමයි විශේෂයෙන්ම ඒ මං කාරණා පැමිණිලි ගොඩක් තියෙනවා චෝදනා ගොඩක් තියෙනවා මේ චෝදනාවෙන් මම කීපයක් කියන්නම් එකක් තමයි අදාළ රාජකාරී කුමක්ද යන සඳහන් නොකර අංක 52-76-26 හා 253 එළිරක් 29-81 දරන පෞද්ගලික වාහනය පෞද්ගලික වාහනයක් 2013-2014 ගිණුමාංශය සඳහා ₹27,00,000 මුදලක් යොදවන කටයුතු කිරීම. ඒ වගේම තමයි සමිතිර අයත් පෙරේරාමාවතේ පිහිටි වරපණම් අංක 22 ගොඩනැගිල්ල කුලී ගෙවීමකින් තොරව ගරු සභාපතිතුමා පරිහරණය කිරීම. ඒ වගේම තමයි ඉහත 11 සඳහන් ගොඩනැගිල්ල ලිපිණය ගරු සභාපති AM තිලකරත්න මහතා ඇතුළු පවුලේ අය මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඡන්දනාමලයකට ඇතුළත් කරගෙන එම ගොඩනැගිල්ල IT කරගන්න කටයුතු කිරීම. මෙන්න මේ චෝදනා ගරු කතානායකතුමනි ඌපලස් සම්පකාර පඤ්ඤාප්තියේ 18-1 වගන්ති අනුව තියෙනවා නම් ඔහුට මැතිවරණ ඉදිරිපත් වෙන්න බෑ. ඒ අනුව තමයි මේ පැමිණිල්ල කරලා තියෙන්නේ සම්පකාර කොමසාරිස්තුමා. ඒ විතරක් නෙමෙයි. තටම ගරු මන්ත්‍රීතුමා ගරු කතානායකතුමනි මේවා 13 amendment යටතේ පළාත් සභාව යටතේ තමයි මේ කාර්ය බව තියෙන්නේ. ඒ නිසා ඒ කොමසාරිස්තුමා ඒ පළාත් ලේකම්තුමා අපිට ලියලා එවන උත්තරේ තමයි අපි මෙතන කියන්නේ. මෙතන මෙතුමා ඒ කොමසාරිස්තුමාට කිසිම පැමිණිල්ලක් ලැබිලා නැහැ කියලා තමයි මේ උත්තර තියෙන්නේ. නමුත් අපේ ගරු මන්ත්‍රීතුමා එතුමා ගාව ලියුමක් තියෙනවා නම් ඒ කොමසාරිස්තුමාට විරුද්ධව කොමසාරිස්තුමාට දුන්න ලියුම කොපියක් දුන්නා නම් ඒ සම්බන්ධව මම පරීක්ෂණයක් පවත්වනවා.
විජයට ඒක හොඳයි ගරු මන්ත්‍රීතුමා. හොඳයි කතා නෝ ඒ වතයි විහුත්තේ දැන් මගේ ප්‍රශ්නේ මම ඒක ඉදිරිපත් කරා. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි දැන් ඔබතුමා කියනවා ධාතු විනාඩු ක්‍රියාස්ථාවත් එක ඔබතුමාට බලේ නැහැ. හරි පිළිගන්නවා. ඒක කතා නැගේ නමුත් සම්පකාර අධ්‍යක්ෂ ජනරාල්තුමාට බලේ තියෙනවා මං හිතන්නේ. එතුමාටත් බලේ නැහැ. පළාත් සභා යටතේ පාලනය වෙන සියලුම සම්පකාර අංශයේ බලයේ තියෙන පළාත් සභාවට. පළාත් සභාව සේවිස් කොමිෂන් කියලා වෙනම එකක් තියෙනවා. ඒ යටතේ තමයි ඒවා පාලනය වෙන්නේ මේ ඔඩිටින් අරෝමය ඔක්කොම බලන්නේ අතනින් තමයි පළාත් සභාව යටතේ. මධ්‍යම ආණ්ඩුවට ඒ බලය නැහැ. කොමසාරිස් ජෙනරල්තුමා ඉන්නවා මධ්‍යම ආණ්ඩුව. එතුමා යටතේ සමිති කීපයක් තියෙනවා 55ක් ලංකාව ලියාපදිංචි වෙලා ඉන්නවා. ඒ 55 ඔඩිටින් කරන එක තමයි ඒ කොමසාරිස් ජෙනරල්තුමාට තියෙන්නේ. කතානායකතුමා ඒ යටතේ සම්පකාර අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සම්පකාර සංගත කොමසාරිස්තුමා සහ ඌව පළාත් සම්පකාර කොමසාරිස්තුමා යටතේ විමර්ශනයක් කරලා ඒ විමර්ශනය කළා දින 2011/14 සහ 2013/19 වෙනි දින. ඒ විමර්ශනය තුළ පැහැදිලිව සඳහන් කරනවා මේ චෝදනාවලට මේ සභාපතිවරයා සහ මේ අධ්‍යක්ෂවරු වග කිය යුතුයි කියන කාරණේ මේ ලිපිය මල් ළඟ තියෙනවා. මොකද අපරාධ විමර්ශනයට ඒක යොමු කරලා අපරාධ විමර්ශනයෙන් මේක සම්පකාර අධ්‍යක්ෂ ජනරාල්තුමාට යොමු කරලා එතුමා විසින් කමිටුවක් පත් කරලා මේ දින මතු සඳහන් කරපු දිනයන් තුළ පවත්වපු විමර්ශනය තුළ සඳහන් වෙනවා. නමුත් ගරු අමතුනේ ප්‍රශ්නේ තියෙන්නේ මේ සභාපතිවරයා සහ මේ අධ්‍යක්ෂක මණ්ඩලය තාම මේ නිලවරණයමුත් පත් වෙලා සභාපතිවරයාට පත් වුණා අපේ එක විරුද්ධද නැහැ. නමුත් මේ පළාත් සභාවේ සම්පකාර පඤ්ඤාප්තිය තුලත් තියෙනවා නම් මෙවැනි චෝදිතයන් සහ මෙවැනි චෝදනා ලක්විච්ච පුද්ගලයන් වෙන්න බෑයි කියලා මේවා උල්ලංඝනය කරලා කටයුතු කරාම ඔබතුමාටත් බලේ නැත්තම් ගරු කතානායකතුමනි අපි කියන හැම ප්‍රශ්නයක්ම සමහර වෙලාවට බලේ නැහැ කියලා මේක ලියෙස්සලා යනවා. නමුත් මේ රටේ විශාල වංචා සහ දූෂණ සොයන්න ආපු ආණ්ඩුවක් හැටියට වගකීතු පසුගලේ මන්ත්‍රීවරයෙක් හැටියට අපි අවසාන වශයෙන් අහන්නේ ඔබතුමා මේ කියන චෝදනා සියල්ල හොයලා බලලා මේවා නිවැරදි නම් ඔබතුමාගේ මට්ටමින් එහෙම නැත්නම් වගකීතු ගරු ඇමතිවරයෙක් හැටියට මේ 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 නවක සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරයාට ගත යුතු පියවර ගන්න ඔබතුමා කටයුතු කරනවා. Honorable Minister Sin Divada, Line Minister, I think it would be nice if you can also ask for a report and get the details and submit yeah, yeah, to the House. Yeah, after I receive the report, I can recommend and forward to the Honorable Subject Minister in the Provincial Council. Yeah. But you can do that now, the Line Minister can ask for a report. Yes, I will do that. Anne Garu Mantituma? Garu M. Salman Mattuma? Garu Swadesh Garu Jamituma, I see matter. My question is, Anna. Katanayakatumani Swadesh Katitu Amituma, සති දෙකක් කල් ඉල්ලනවා. ගරු කංචන විජේසේකර මැතිතුමා ගරු ජීවර ජල සම්පත් සංගත මැතිතුමා ඇසීමට ගරු කථානායකතුමනි ආ ඔව් ආයක ධීවර වරායන් 4යි නිල්වැල්ල දික්වැල්ල පිරිස්ථානය සුදුවැල්ල කෝට්ටගොඩ දෙවුනුවර දීවරවරාය පාර දෙවුනුවර මිරිස්ස දීවරවරාය පාර මිරිස්ස දීවර නැංගුරම් පළවල් හා තොට පොළවල් 28යි මේ ඔක්කොම කියවන්නද අන්තුමා නෑ සභාගත ඊළඟට දෙක තුන දීවර සහ දීවර ජනගහණය දීවර යාත්‍රා සහ දීවර ජනගහණය ඒකටත් උත්තරයක් තියෙනවා කියවන්න අවශ්‍යද? කියවන්නම තමයි. මන්න. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිය දික්කැල්ල දීවරින් සංඛ්‍යාව 7356යි. බහුදින යාත්‍රා 254යි. අතුලත එන්ජිම සහිත එක් දින යාත්‍රා ඒ කියන්නේ වන් ඩේ බෝට් 24යි. පිරිත එන්ජිම සහිත බෝට්ටු 143යි. පිරිත එන්ජිම සහිත ඔරු 14යි. සම්ප්‍රදායිකවරු 298යි මාදල් යාත්‍රා නැත දෙවුනුවර දීවරින් සංඛ්‍යාව 14672යි බෞද්ධ යාත්‍රා 629යි අතුලත එන්ජිම සහිත එක් දින යාත්‍රා 10යි පිටත එන්ජිම සහිත බෝට්ටු 240යි පිටත එන්ජිම සහිත ඔරු 64යි සාම්ප්‍රදායිකවරු 181යි මාදල් යාත්‍රා නැත මාතර දීවරින් සංඛ්‍යාව 2500යි බෞද්ධ යාත්‍රා 93යි
ඇතුළත එන්ජිම සහිත එක්දින යාත්‍රා 6යි පිටත එන්ජිම සහිත බෝට්ටු 110යි පිටත එන්ජිම සහිත ඔරු 21යි සාම්ප්‍රදායික ඔරු 33යි මාදල් යාත්‍රා 1යි වැලිගම දීවරින් සංඛ්‍යාව 12536යි බෞද්ධන යාත්‍රා 258යි ඇතුළත එන්ජිම සහිත එක්දින යාත්‍රා 36යි පිටත එන්ජිම සහිත බෝට්ටු 276යි පිටත එන්ජිම සහිත ඔරු 200යි සාම්ප්‍රදායික ඔරු 154යි මාදල් යාත්‍රා 6යි එකතුව දීවරින් සංඛ්‍යාව 37064යි බහුදින යාත්‍රා සංඛ්‍යාව 1234යි ඇතුළත එන්ජිම සහිත එක්දින යාත්‍රා 76යි පිටත එන්ජිම සහිත බෝට්ටු 769යි පිටත එන්ජිම සහිත ඔරු 299යි සාම්ප්‍රදායික ඔරු 666යි මාදල් යාත්‍රා 7යි ඒක නිල්වැල්ල සෝදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයේ අලුත් වැඩියාව ඒ සඳහා වියදම් කරලා තියෙනවා 82221යි තමයි එන්න 82,822,215යි 787යි කප්පරතොට බුදුමැදුර අසල සිට මීටර 50ක මාර්ගය සංවර්ධනය කිරීම 485,304,723යි දික්කැල්ල නිල්ලල්ල පැරණි වෙන්දේ ශාලාව නවීකරණය කිරීම 880,150යි 158යි නිල්ලල දීවර මෙහෙයුම් මධ්‍යස්ථානයේ අලුත් වැඩියා කිරීම 29,336යි 740යි ඈ දෙක 2013 සිට 2016 දක්වා මාතර දිස්ත්‍රික්කයේ සහනාධාර පදනම් මත බහුදින හෝ එක්දින දීවර යාත්‍රා බෙදා දී නොමැත විකල්ප සහනාධාර වැඩසටහන යටතේ දැල් සහනාධාර ලබා දීම පිටත එන්ජිම සහිත ඔරු 3යි 2014 2015 3යි 2016 4යි 2017 තාම දුන්නේ නැහැ දික්කැල්ලේ දෙවුනුවර පිටත එන්ජිම සහිත ඔරු 9යි 2014 2015 22යි 2016 16යි 2017 තාම නැහැ මාතර 2014 9යි 2015 8යි 2016 2යි 2017 තවම නැහැ වැලිගම 64යි 2014 15 48යි 16 47යි 17 නැහැ එකතුව 237යි පිටත එන්ජිම සහිත බෝට්ටු දික්කැල්ල 14 20යි 15 60යි 16 29යි 17 5යි දෙවුනුවර පිටත එන්ජිම සහිත බෝට්ටු 14 30යි 15 96යි 16 86යි 17 6යි මාතර පිටත එන්ජිම සහිත බෝට්ටු 2014 10යි 2015 50යි 16 33යි 17 තවම නැහැ වැලිගම 2014 30යි 2015 116යි 2016 66යි 2017 10යි ඔක්කොම එකතුව 645යි ඇතුළත එන්ජිම සහිත එක්දින යාත්‍රා දික්කැල්ල 2014 නැත 15 නැත 16 නැත 2017 15යි දෙවනුවර 2014 නැත 15 නැත 16 නැත 17 4යි මාතර 2014 නැත 15 නැත 16 නැත 17 3යි වැලිගම 2014 15 16 නැත 17 15යි එකතුව 37යි ලබා දී ඇති ජීවිතාරක්ෂක කබා සංඛ්‍යාව 1764යි මුළු ප්‍රමාණය. ඒක තිස්තර ඒක කියන්නද? සභාගත කරනකොට නෑ. සභාගත කරනවා. අමොනාජ වනේ ගාර්මන්තිතුමා ලබා දී තව තියෙන මුළු එකම තව
ඒක තියන්න. ලබා දී ඇති GPS උපකරණ සංඛ්‍යාව 43යි. ඒකෙත් විස්තර ටික සභාගත කරනවා. ලබා දී ඇති VMS උපකරණ සංඛ්‍යාව 264යි. ඒකත් කෙටි උත්තරයක් නිසා කියන්නම්. දික්වැල්ල 27යි. VMS දෙවනුවර 148යි. මාතර 18යි. වැලිගම 71යි. විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ දෙන්නන් සඳහා ලබා ඇති කිමුදුම් උපකරණ සංඛ්‍යාව සභාගත කරන්න. ඈ පැනනුලයි. ගරු මන්ත්‍රීතුමා, ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මෙතුමාගේ සංඛ්‍යා ලේකන අනුව මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 4ක ධීවරයන් ධීවර පවුල් සංඛ්‍යාව 37064යි. එවැගේම බහුදින යාත්‍රා 1234යි. දැන් මේ 1234 අඩුවත් තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ පුරාවටම තියෙන්නේ ධීවර වරායන් තියෙන්නේ 4යි. සුදුවැල්ල, නිල්වැල්ල, පුරාණවැල්ල හා මිරිස්ස ධීවර වරාය. මේ නිසාම තමයි අපි 1234කට මේක ඉඩ පහසුකම් නැති නිසාම තමයි පහුගිය කාලේ නිල්වැල්ල ධීවර වරායත් ඒ වගේම සුදුවැල්ල ධීවර වරායත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒ අවධියේ රජය අවධියේදී මේ නවීකරණය කරලා ලබා දුන්නේ. 2014 අවුරුද්දෙත්, 15 අවුරුද්දෙත්, 16 අවුරුද්දෙත් අවුරුදු තුනේම එක දිගට කියවුණු තැනක් තමයි ගන්දර ධීවර වරාය. ගන්දර ධීවර වරායට මුදල් වෙන් කරලා කියලා කියවුණාට ගරු ඇමතුමනි තාම වෙනකම් මෙහි කටයුතු ආරම්භ කරන වගක් අපිට පේන්න නැහැ. අපි දන්නවා 2014 අවුරුද්දේ මේකේ තාක්ෂණ වාර්තා කරලා යම්කිසි ගෙවීමකුත් කරා මේ තාක්ෂණ වාර්තා වෙනුවෙන්. තෝරා ගැනීමකුත් කරා. ඒක 2015 අවුරුද්දේ වෙනස් වුණයි කියන එකත් කියවුණා. නමුත් මේ 2017 අවුරුද්ද වෙනකන් ඇවිල්ලා තියෙනවා මේ අවශ්‍යතාවයන් සපුරන්න ගන්දර ධීවර වරාය කියන එක සඳහා ඔබතුමන්ලාගේ සැලැස්මක් ක්‍රියාත්මක වෙනවද? එය 2017 අවුරුද්දේ සැලැස්ම ඇතුලේ තියෙනවද කියන ප්‍රශ්නය ඔබතුමාට යොමු කරනවා. ගරු කථානායකතුමනි, මේ වරාය ඇතුළු වරායවල් තුනක් සඳහා විදේශ ආධාර විදේශ ණය ව්‍යාපෘතියක්, ඒ කියන්නේ අන්සොලිසිටඩ් ව්‍යාපෘතියක් විදියට යෝජනා වෙලා තිබුණා. ඒ ඇස්සමේන්තු සකස් කරලා තිබුණා. ඒක ඉතාමත් විශාල පිළිගත නොහැකි මට්ටමේ මූල්‍ය අගයක් ගන්නවයි කියන එක තමයි අපිට ඒ තාක්ෂණංශයේ ඉංජිනේරු අංශයෙන් දන්වලා තියෙන්නේ. එනිසා අපි ඒ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. ඒ වගේම විශ්වවිද්‍යාලයේ පිළිබඳව අධ්‍යයනය කරන අයත් කිව්වේ සාක්ෂතා අධ්‍යයනයත් ප්‍රමාණවත් නැහැ ක්‍රියාත්මක වෙච්ච ආකාරය පිළිබඳව කියලා කිව්වා. ඒ නිසා නැවත මේ කටයුතු සොයලා බලන්න කියලා කිව්වා. ඒ නිසා තමයි දැනට මේ වරාය ඉදි කරන්න ඕන කියන එක අපි පිළිගන්නවා, ගන්දර වරාය. හැබැයි මේක ඉතාමත් ගැඹුරු විශාල ප්‍රමාණයේ වරායක්. අනිත් සාමාන්‍ය වරායවල් හදනවට වැඩිය ඉහළ තාක්ෂණයක් මෙතනට ඕන මේ වරායක් ඉදි කරන්න. ඒ නිසා දැනට අපි ඒ සඳහා වන සාක්ෂතා අධ්‍යයනය පටන් අරගෙන තියෙනවා. මේ අවුරුද්දේ අපිට යම් මූල්‍ය ප්‍රතිපාදනයක් වෙන් කරලා තියෙනවා. ඒ මහා භාණ්ඩාගාරය එකඟ වෙලා තියෙනවා අවශ්‍ය වුණොත් තව මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න කියලා. මේ වාර්තාව ලැබිලා ඊට පස්සේ අවශ්‍ය අනුමැතියන් පරිසර අනුමැතිය, වෙරළ සංරක්ෂණ අනුමැතිය ලැබුණු වහාම ගන්දර වරායේ වැඩ පටන් ගන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා මූල්‍යමය බාධාවක් නැහැ. රජයේ මුදල් යොදවලා ඒ කටයුතු කරන්න ආණ්ඩුව තීන්දුව කළා තියෙනවා. කරු කථානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නෙම පළවෙනි එකෙම පැනලාගින ප්‍රශ්නයක්. මෙතුමා දැන් සඳහන් කරා සාක්ෂර වාර්තාවක් සඳහා කැඳවලා තියෙනවා, ඒ සඳහා ධීවර අමාත්‍යාංශය ඉල්ලීමක් කරලා තියෙනවා කියලා. නමුත් මම දන්න විදියට ගරු ඇමතුමනි, ගන්දර ධීවර වරාය ඒ වගේම කරේනගර්, ගුරුනගර් කියන ධීවර වරායන් වෙනුවෙන් සාක්ෂරතා වාර්තාවක් සකස් කරේ රාජිත සෙනරත්න ඇමතුමා ධීවර ඇමතිවරයා ඉන්න කාලේ. මේකට ගෙවීමකුත් කරලා තියෙනවා සාක්ෂරතා වාර්තාවට. දැන් මේකෙන් අදහස් වෙන්නේ සාක්ෂර වාර්තාවට ගෙවලා තියෙද්දි ආයෙත් නැවත වතාවක් ඒ සාක්ෂර වාර්තාව ලබා ගැනීමට ඔබතුමා නැවත වතාවක් මේ ගෙවීම කටයුතු කරන්නද සූදානම් වෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ගෙවීම් නතර කරා. මොකද මේක අපිට වාර්තා කරාම තාක්ෂණික නෑ මූලිකව යම් මුදලක් ගෙවලා තියෙනවා. තව විශාල මුදලක් ගෙවන්න තියෙනවා. ඒක අපි සම්පූර්ණ නතර කරා. මොකද ඒක ප්‍රමාණවත් නැතේ. අපිට අවශ්‍ය තොරතුරු ඒ ආයතනෙන් අපි ඉල්ලා හිටියා. සියලු
දත්ත අපිට ලබා දෙන්න කියලා. නමුත් ඔවුන් සමත් වුණේ නැහැ අවසාන වාර්තාවට අදාළ සියලු විස්තර ලබා දෙන්න. ඔවුන්ට කලින් ගෙවපු මුදල් නෑ දැන් ඔවුන් යම් කොටසක් කරලා තියෙනවා. නමුත් ඉතිරි කොටස කරලා නැහැ. ඒ කොට ගෙවපු ටිකෙන් සුළු ඒ කියන්නේ මුළු මුදලෙන් සුළු ප්‍රමාණයක් තමයි ගෙවලා තියෙන්නේ. ඒ මුළු මුදල ගෙවලා නැහැ. දැන් ඉතිරි මුද ඒ ඒ ඒ වෙලාවේ ඒ අස්තමේන්තු කරපු මුදලට අඩුවෙන් ඉතුරු ටික කරගන්න දැන් විශ්වවිද්‍යාලය එකඟ වෙලා තියෙනවා. වර්තාවක ගෙවන්නේ ඒ කටයුතු අවසන් වුණාට පසුව. ඒකින්ද මේකේ මොන ක්‍රමයටද සාක්ෂර වර්තාවකට ඇඩ්වාන්ස් මුදලක් ගෙවුවේ කියන එක පිළිබඳව ඔබතුමන්ලා පරීක්ෂණයක් කරනවද? දැන් කොටසක් ගෙවන්න හැකියාව තියෙනවා. 100 ප්‍රමාණයක් ගෙවන්න හැකියාව තියෙනවා. ඒමත් තමයි ගෙවලා තියෙන්නේ. මම තමුන්නාසයට මේ පිළිබඳව සවිස්තර වර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ බොහොම සුදී. MS යන්ත්‍ර ලබා දීම පිළිබඳව ඔබතුමා කරුණු දැක්වුවා. දැන් මේ දීවර යාත්‍රා 1234ක් තියෙන මාතර දිස්ත්‍රික්කයේ දීවර යාත්‍රා ගාන බැලුවම ඔබතුමා දීපු සංඛ්‍යා ලේඛන අනුව 20%කටත් අඩු ප්‍රමාණයකට තමයි VMS යන්ත්‍ර ලබා දීලා තියෙන්නේ. මේකෙන් ලොකු අසාධාරණයක් සිදු වෙලා තියෙනවා. දැන් අවුරුදු 3ක් තිස්සේ මේ කටයුත්ත ක්‍රියාත්මක වෙනවා. විවිධ කාලවලදී මට මතකයි අපේ රජයේ තියෙන කාලෙත් මේකේ කියුණා VMS යන්ත්‍ර සඳහා මුදලක් අයවැය තුලින් මේ සඳහා වෙන් කරයි කියලා. ඒ වගේම 2015 2016 අයවැය තුලදීත් ඔබතුමන්ලාගේ කාලයේ සඳහාත් මේ සඳහා වෙන් කිරීමක් කරා කියන එක කියුණා. නමුත් අද විශාල අසාධාරණ ලක් වෙලා ඉන්නෝ දීවර යාත්‍රා හිමියන් කොටසකට අද VMS යන්ත්‍රය සවි කරලා තියෙනවා. ඒ වගේම කොටසකට මේක සවි කරලා නැහැ. නැ සවි කරලා තියෙන පුද්ගලයන්ට අද බොහෝ වෙලාවට නීතියෙන් අද හුඟක් වෙලාවට අසීරුතාවයට පත් වෙලා තියෙන මේ VMS යන්ත්‍ර සවි කරගෙන තියෙන පුද්ගලයන්. ඒ වගේම බලනකොට ඉන්දියාවෙන් විශාල දීවරයන් සංඛ්‍යාවක්. දැන් මැයි මාසේ පළවෙනිදත් අපි දැක්කා දීවරයන් 5 දෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා තියෙනවා නාවික හමුදාවෙන්. මේ විශාල ප්‍රමාණයක් වෙන VMS යන්ත්‍ර එකක්වත් සවි කරලා නැහැ ඉන්දියාවත්. ඉන්දියාවේ තියෙන යාත්‍රාවලට. නිසා ඔබතුමන්ලා මේ සාකච්ඡා කරද්දී මේ VMS යන්ත්‍ර ලංකාවේ පමණක් සවි කිරීම ගැන පමණක් නෙවෙයි ඉන්දියාවත් ඒක සම්බන්ධ කර ගැනීම සඳහා යම්කිසි ක්‍රමවේදයක් තියෙනවද කියන එකත් ඒ වගේම අත්අඩංගුවට පත් වෙලා තියෙන ඒ ඉන්දිය දීවරයන් අපිට ආරංචියක් තියෙනවා මෝදි අගමැතිතුමාගේ ආගමනයත් එක්ක මේ නිදහස් කිරීමේ යම්කිසි සැලැස්මක් තියෙනවා කියලා. එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවද කියන ප්‍රශ්නේ. ප්‍රශ්න දෙකක් ඇහුවේ තුමා බැලුවොත් එකක් VMS ගැන කිව්වොත් ගරු කථානායකතුමනි මේකට ඇත්තම දීවරයන්ගේ එච්චර උනන්දුවක් නැහැ. අපි මේකට ප්‍රධාන හේතුව තමයි අපිට යුරෝපා මත්ස්‍ය තහනමක් පැන වුණා. ඒ අනුව අපිට අවශ්‍ය වුණා මේ VMS සවි කරන්න. ඒ වගේම ජාත්‍යන්තර මුහුදට යන අයට තමයි අපි මේ අවස්ථාව වැඩි වශයෙන් ලබා දීලා තියෙන්නේ. මේක අපේ කලාපයට වැඩිය ජාත්‍යන්තර මුහුදේ කර්මාන්තය දෙනවා නම් මේ VMS වල අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේ මේක දීවරයන්ටත් හොඳ තත්ත්වයක්. අපි දන්නවා ඒ දීවරයන්ගේ ඉල්ලීමක් තියෙනවා. මේ වගේ මොකද ඒගොල්ලා මේ වෙනත් මුහුදු ප්‍රදේශයකට තහනම් ප්‍රදේශයකට ගියොත් එයාට දඩ ගැහිමක් කරනවා. නමුත් අපිට අවශ්‍යයි මේ අපිට විධිමත් පන්න ක්‍රමයක් නීත්‍යානුකූල පන්න ක්‍රමයකට මේ දීවරයන් හුරු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. නැවත මේ වගේ තහනමක් ඇති කරගන්නත් බෑ. ඒ නිසා තමයි අපි සවි කළ තියෙන්නේ. ඉතිරි අයටත් සවි කිරීම සඳහා අපි ගිය අවුරුද්දේ ටෙන්ඩර් එකක් කැඳෙව්වා. නමුත් ඒ ටෙන්ඩර් කරුවෙක් ඒකට අභියාචනා කළා. දැන්ට ඒ ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. නැත්තම් මේ වෙනකොට අපි ඒ කටයුත්ත අවසන් කරලා ඉවරයි. දැන් අපි දැනටමත් ඒ ටෙන්ඩරේ තිබුණු අනිත් කාර්ය විදියට ගත්තොත් දීවරයන්ට ටැබ්බයක් ලබා දෙන වැඩපිළිවෙල අනුමත වෙලා තියෙනවා. මේ ඉදිරි මාසයක් ඇතුළත ඒ කියන්නේ ජුනි මාසෙ වෙන්න ඉස්සෙල්ලා අපි ඔය සියලුම දීවරයන්ට ටැබ්බයක් ලබා දෙනවා. ඒක මගිනුත් මේ අය ඉන්න තැන සොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ දීවරයන්ට දෙන ටැබ් එක විවිධ අය කිව්වා මේක බොරුවක් කිව්වා දීවරයා කොහොමද ඇව්වා ටැබ් එක පාවිච්චි කරන්න කියලා. මම කියන්න කැමතියි දීවරයට ඒ අවශ්‍ය පුහුණුවත් ලබා දෙනවා. ඉතාමත් සරල විදියට මේක වතුර වැටුණත් විනාශ නොවන බිම වැටුණත් ඒක වතුර වැදුණත් විනාශ නොවන බිම වැටුණත් කැඩෙන්නේ නැති වර්ගයේ ටැබ් එකක් ලබා දෙනවා. වගේම දීවරයට අවශ්‍ය පුහුණුව ලබා දෙනවා. ඒ අයට සරල කරනවා එයාගේ කටයුතු. ඒ නිසා අපි මේ සියලුම දෙනාට අනිත් VMS ලබා දීමේ වැඩපිළිවෙළත් ක්‍රියාත්මක වෙනවා. ඒකම උතුරේ සිද්ධ වෙන ඉන්දියානු දීවර ප්‍රශ්නය පිළිබඳව කිව්වා. ඒ ප්‍රශ්නේ අපි ඉතාමත් ගැඹුරෙන් කටයුතු කරනවා. මම කියන්න කැමතියි ගරු කථානායකතුමනි මම මේ අමාත්‍යාංශයේ බාරගත්තට පස්සේ ඒ අත්අඩංගුවට ගැනීම අපි අඛණ්ඩව සිද්ධ කරා. ඒ වගේම අපි තීන්දුවක් ගත්තා
මේ අත්අඩංගුවට ගන්න කිසිදු යාත්‍රාවක් නිදහස් නොකරන්න. ඊට පෙර තිබුණේ ඉන්දියානු රජයෙන් බලපෑමක් කරාම අපේ රජය යාත්‍රා නිදහස් කරා දීවරයන් සමග. නමුත් ඔය මොනව තත්ත්වයේ තුළු වුණත් මම ඒ යාත්‍රා එකක්වත් නිදහස් කරේ නෑ. නමුත් දැන් අපිට නැවත අපිට ඉල්ලීමක් ඇවිල්ලා තියෙනවා යාත්‍රා මේ ප්‍රමාණයක් නිදහස් කරන්න කියලා. ඒක දිගින් දිගටම අපේවා. හැබැයි මෝදි අගමැතිතුමා එන වෙනුවෙන් කිසිදු ආකාරයක එහෙම අපිට ඉල්ලීමක් ලැබිලා නැහැ. ඒ වගේම අපි කියන්න කැමති අපි මේ වෙනකොට උතුරේ දීවරයන් සමග මම වෙනම සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ සාකච්ඡාවේදී ඒ අය අපිට කිව්වා දැන් මේ හුඟක් පරණ යාත්‍රා නිසා ඒගොල්ලන්ගේ වරාය කටයුතු කරගෙන යෑමේ අපහසුතාවයක් තියෙනවා. මොකද නාවික හමුදායනුත් කිව්වා දැන් අත්අඩංගුවට ගැනීම දිගින් දිගටම කරන නිසා යාත්‍රා ටික නිදහස් කරලා දෙන්න කියලා. ඒ අය අපිට අවසරයක් ලබා දීලා තියෙනවා පැරණි යාත්‍රා ටික, ඒ කියන්නේ මුලින් මුල්ම වෙලාවේ අත්අඩංගුවට ගත්තු ඒවා අවශ්‍ය නම් නිදහස් කරන්න කියලා. නමුත් තවම ඉන්දියාවෙන් ඒකට ප්‍රතිචාරයක් නැහැ. මොකද ඒ යාත්‍රා පාවිච්චි කරන්න බැරි තත්ත්වයේ යාත්‍රා කියන එකක් වාර්තා වෙනවා. කොහොමඩත් අපි ඒ පිළිබඳව අවසාන තීන්දුවක් නැහැ. අපි තීන්දුව ගන්නේ උතුරේ දීවරයන්ගේ කැමැත්ත අනුව මිසක් වෙන කිසිදු බලපෑමකට නෙමෙයි කියන එක මං ඊටමත් වගකීමෙන් කියනවා. ඟට ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා, කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍යතුමා ඇසීමට. කර්මාන්ත මැතිතුමා, අයියා සත්‍යයක් කල් දෙන්න. හොඳයි, සත්‍යයක් කල් දෙන්න. give me one week time. කතානායකතුමනි, අර අතුරු ප්‍රශ්නෙට පිළිතුර හොයාගත්තා. ඔබතුමා හැවි කොපමණ ප්‍රමාණයක් ආපසු පැමිණ නැද්ද කියන එකනේ. 100 දෙනෙක් ඇවිල්ලා නැහැ. 100ක් හරියටම 100ක් සමයි සටහන් කරලා තියෙන්නේ. ඔව්, ඒකේ නංගම් විස්තර ඔක්කොම සභාගත කරලා. හොඳයි, මට එතුමා ෆයිල් එක ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මම ඒ වගේම ගරු කතානායකතුමන් ඉල්ලා සිටිනවා මේකේ පිටපතක් ඔබතුමා ඉල්ලගෙන ගරු විදේශමතුමාට සභානායක කාර්යාලය හරහා හරි ඔබතුමා මාර්ගෙන් හරි මේට අදාළ නිලධාරීන් සම්බන්ධව ගන්නාලද පියවර අදාළ ඇමතුමා නැති නිසා මේ පාර්ලිමේන්තුවට වාර්තා කරන්න කියලා. දැනට එතුමා දැනුම් දීලා තියෙන විදිහට අදාළ තානාපතිකාරවලට දන්වලා තියෙනවා. සමහරුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අවලංගු කරන ලෙසත් දන්වලා තියෙනවා. සමහරක් අය සම්බන්ධව පොලිසියට දන්වලා තියෙනවා. එක් එක් අය පිළිබඳව ගත්ත තීරණ දන්වලා නැහැ. මේකේ මේ සේවා සහකාරවරයාගේට දනුවන් දීම නෙමෙයි වැදගත් වෙන්නේ. මේ සේවා සහකාරවරයා තමන්ගේ බාරයෙන් පැනලා ගියාට පස්සේ ඒක දනුවත් කිරීම තානාපති නිලධාරියාගේ වැඩගත් වගකීම. ඔහුට විරුද්ධවයි විනය පරීක්ෂණ හරි කරනවා කරන්න තියෙන්නේ. ඒ නිසා මම අමතුමාගේ ඉල්ලා සිටිනවා කරුණාකර ඔබතුමා අනුපස් සංගදායක විදිහට හරි කමක් නැහැ. તો කරුණාකර ලියන්න අදාළ තානාපති නිලධාරින්ට අදාළව ගත්තල පියවර කියන්න කියලා. මේක දනුන් දෙන්න. හොඳයි, බොහොම ස්තුතියි. දෙවෙනි වටේ තුන්වෙනි ප්‍රශ්නේ කරු උදේ ප්‍රභාත් ගමන් පිළ මැතිතුමා උන් නැහැ. එක ප්‍රශ්න අහනවද? නැහැ. ප්‍රශ්න අහනවද? නැහැ. එහෙනම් සභාගත කරනවද කල් ඕ නැද්ද? සභාගත කරමු. හොඳයි, මාතුණ කල් ඉන්න. හොඳයි, පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග අංග 23-2 ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා. நன்றி கௌரவ சபாநாயகர் அவர்களே. யாழ்ப்பாணம் வடமராட்சி கிழக்கு மருதங்காணி பிரதேசத்தில் அமைந்துள்ள J425 கிராம சேவையாளர் பிரிவைச் சேர்ந்த குடாரப்பு வடக்கு கிராமத்தை மையமாக கொண்டு அம்மக்களது பல்வேறு எதிர்ப்புகளுக்கு மத்தியில் மேற்கொள்ளப்பட்டு வருகின்ற மணல் அகழ்வு நடவடிக்கைகள் சட்டத்திற்கு புறம்பான வகையில் மேற்கொள்ளப்பட்டு வருவதாகவும், இதனால் அப்பகுதிகளுக்கும் அப்பகுதி மக்களும் பாரிய பாதிப்புகளுக்கு உட்பட்டு வருகின்றனர் என்றும், அப்பகுதி மக்களால் தொடர்ந்தும் முறையிடப்பட்டு வருகின்றது. மேலும் கனரக இயந்திரங்களை பாவித்தும் சுற்றுச்சூழலுக்கு பாரிய பாதிப்புகளை ஏற்படுத்தும் வகையில் காடழிப்பு நடவடிக்கைகளில் ஈடுபட்டும் மரங்களை அழித்தும் மணல் அகழ்வு நடவடிக்கைகளில் ஈடுபட்டு வருவதாகவும், மணல் அகழ்வு பிரதேசங்களை துப்புரவு செய்து மரங்களை எரித்து தடயங்களை அழித்து புவி சரிதவியல் சுரங்கங்கள் பணியகத்திற்கு தெரியாமல் சுற்றுச்சூழல் மத்திய நிலையத்தின் ஆரம்ப சூழல் பரிசோதனை மதிப்பீட்டு அறிக்கை IEEA
மற்றும் சுற்றுச்சூழல் தாக்க மதிப்பீட்டு அறிக்கை இஐஏ போன்ற அனுமதிகள் எதுவுமே புறப்படாமலும் மாதத்திற்கு சுமார் 2500 கியூபோலுக்கும் அதிகமான அளவிலான மணல் சட்டவிரோதமான முறையில் அகலப்பட்டு வருவதாகவும் தெரிய வருகின்றது. அதே நேரம் சட்டத்திற்கு புறம்பான விதிமுறைகளை வகுத்து மணல் அகல்வுக்கான அனுமதியை வழங்குவோர் தங்களுக்கு நெருக்கமான ஒரு சில ஒப்பந்தக்காரர்களுக்கு மாத்திரமே மேற்படி அனுமதிகளை வழங்குவதாகவும் இதன் ஊடாக மணலுக்கு ஜால்குடா நாட்டில் ஒரு செயற்கையான தட்டுப்பாடு ஏற்படுத்தப்பட்டு அதனது விலையை அதிகரித்தும் அளவுகளில் குறைபாடுகளை கொண்டும் அதிக லாபம் ஈட்டி வருவதாகவும் தெரிய வருகின்றது. குறிப்பாக தற்போதைய நிலையில் யாழ்ப்பாணத்தில் மணலுக்கான அனுமதி பத்திரம் ஒன்று சுமார் 15,000 ரூபாவிற்கு விற்கப்படுவதாகவும் இதனை பெறுகின்றவர்களால் மணல் அகழ்வுகளுக்கு சட்ட ரீதியாக அனுமதி வழங்கப்படாத இயற்கைக்கு பாரிய அளவுகளை கொண்டு தரக்கூடிய இடங்களிலெல்லாம் மணல் அகலப்படுவதாகவும் தெரிய வருவதுடன் இரவு வேளைகளில் பயனாளிகளுக்கு மணல் ஏற்றி இறக்கப்படுவதனால் அவற்றின் தரம் மிகவும் குறைந்து களிமண் மற்றும் களிமண் கட்டிகள் மணலில் அடங்கியுள்ளதாகவும் இதனை கொண்டு கட்டிடங்கள் அமைக்கும் போது அமைக்கப்படும் நிலையில் அவை மிகவும் தரமற்ற கட்டிடங்களாகவே காணப்படுவதாகவும் தெரிய வருவதுடன் தற்போது அங்கு 3 கியூப் மணலின் விலை 45,000 முதல் 55,000 ரூபா வரையிலான விலைகளுக்கு விற்கப்படுவதாகவும் ஒரு டிராக்டர் மணல் 15,000 ரூபாவுக்கு விற்கப்படுவதாகவும் தெரிய வருகின்றது. இதன் காரணமாக ஜால்குடா நாட்டில் மணலுக்கான தட்டுப்பாடு ஏற்பட்டு பல கட்டுமான பணிகள் இடைநிறுத்தப்பட்டுள்ள நிலையில் இதனால் பல தரப்பினரும் பாதிக்கப்பட்டுள்ளனர் எனவும் தெரிய வருகின்றது. மேற்படி மணல் அகழ்வு தொடர்பில் உரிய பொறிமுறையொன்றை வகுத்து பயனாளிகள் நியாய விலையிலும் இலகுவாகவும் தரமானதாகவும் அதனை பெறக்கூடிய ஒரு நிலைப்பாட்டினை புவி சரித்திரவியல் சுரங்கங்கள் பணியகத்தின் நேரடி கண்காணிப்பாளர்களின் கீழ் கொண்டு வர முடியாதா? இதுவரையில் மேற்படி பகுதியில் மேற்கொள்ளப்பட்டுள்ள காடழிப்பு உட்பட சட்டவிரோத சூழல் பாதிப்பு நடவடிக்கைகளினால் பாதிக்கப்பட்டுள்ள பகுதியில் எத்தகைய மீளீட்டல் நடவடிக்கைகள் மேற்கொள்ளப்படும்? மேற்படி மணல் அகழ்வு காரணமாக ஜால்குடா நாட்டில் பரவலாக முன்னெடுக்கப்பட்டு வருகின்ற சட்டவிரோத மணல் அகழ்வு நடவடிக்கைகளை தடுப்பதற்கு மேற்கொள்ளப்படக்கூடிய நடவடிக்கைகள் என்ன? மேற்படி எனது இந்த கேள்விகளுக்கான பதிலை ගරු කතානායකතුමනි මන්ත්‍රීතුමා මේ පිළිබඳව ප්‍රශ්නය කාරණා තුනක් මූලික කරගෙන මේ ගැටලුව ඉදිරිපත් කරලා තියෙනවා ඒකට අදාළ පිළිතුර කියවන්න බලාපොරොත්තු වෙනවා මෙම ප්‍රදේශයේ වර්තමානයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කලාපයක් බවට පත් කර ඇති බැවින් බලපත්‍ර නිකුත් කර නොමැත කාර්යාංශය විසින් අදාළ අනෙකුත් ආයතනවල නිර්දේශ ලැබීමෙන් අනතුරුව අදාළ කැණීම් බලපත්‍ර නිකුත් කරන ලබන අතර කැණීම් කටයුතු කැණීම් ඉංජිනේරුවන් හා ශ්‍රේෂ්ඨ නිලධාරීන් විසින් ඍජු අධීක්ෂණය කරනු ලැබේ. දැනට ක්‍රියාත්මක වන තත්ත්වයේ බලපත්‍ර ලබා දී නොමැති අතර එහෙත් නීතියානුකූල බලපත්‍ර නිකුත් කරන්නේ නම් එවැනි ස්ථාන බලපත්‍රයින් ලාභීන් විසින් පුනරුත්ථාපනය කළ යුතු අතර එසේ නොවන්නේ නම් ඔවුන්ට විරුද්ධව නීතියානුකූල කටයුතු කරනු ලැබේ. බලපත්‍ර ලාභීන් විසින් නීති විරෝධී කටයුතු හා බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා කාර්යාංශය විසින් නිරන්තරයෙන් අධීක්ෂණය සිදු කරන අතර බලපත්‍ර නොමැති නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා දැනට විශේෂ කාර්ය බලකාය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කාර්යාංශයට අනුයුක්ත කර ඇති බැවින් ඔවුන්ගේ සේවය නිරතුරුව ලබා ගනී. තවද පනතේ ඇති බලතල අනුව පොලිස් නිලධාරීන්ට නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය බලය ලබා දී ඇත. ඒ අනුව නීති විරෝධී කටයුතු අවම මට්ටමක පවත්වාගෙන යාමට හැකිවනු ඇත. ඒ වගේම ගරු කතානායකතුමනි අපේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ඒ ස්ථානයත් එක්ක ගත්තාම ඒ ස්ථානයේ දැනට එක් ස්ථානයක් මරදන්කරණී ප්‍රදේශයේ එක් ස්ථානයක් හඳුනාගෙන තියෙනවා ඒ වනජීවී කලාපයට අයිති නොවන ප්‍රදේශයක් හැටියට ඒ ප්‍රදේශයේ පමණක් මේ වෙනකොට අපි බලපත්‍ර 210 බලපත්‍ර 6ක් ලබා දීලා තියෙනවා ඊට අමතරව වනජීවී ප්‍රදේශවල එකදු බලපත්‍රයක්වත් අපි මේ වෙන විට නිකුත් කරලා නැහැ ඊළඟ කාරණාව තමයි අපි අතිගරු ජනාධිපතිතුමා මේ විශේෂයෙන්ම වනජීවි කලාප තුල තියෙන පාරිසරික හානි අවම වන මට්ටමින් මේ කටයුතු කිරීම සඳහා
ගරු මන්ත්‍රීතුමාත් යෝජනා කරපු ආකාරයට GSMB ටෙක්නිකල් කියන්නේ පතල් භූවිද්‍යා කාර්යාංශයේ පෞද්ගලික ආයතනයේ හරහා මේ ස්ථානයන්වල ඒ කියන්නේ සුවිශේෂී ස්ථාන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවි දෙපාර්තමේන්තුව යටතේ තියෙන සුවිශේෂී ස්ථානවල පමණක් එම ආයතන හරහා රජයේ විසින් වැලි ඉවත් කිරීම සඳහා වන ක්‍රමවේදය හඳුන්වලා දීලා තියෙනවා. ඒකට උදාහරණයක් තමයි දැනට මනම්පිටියේ වැලි ඉවත් කිරීමේ කටයුතු. ඒ නිසා මේ ස්ථානවලත් ඒව සුවිශේෂී ස්ථාන හැටියට අපිට හඳුනාගත්තොත් ගරු මන්ත්‍රීතුමා යෝජනා කරන ආකාරයට ඒ හරහා ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. கடைபிடிக்குமாறு நான் நன்றி உங்களுடைய பதிலுக்கு அவ்வாறான முறைமையை கடைபிடிக்குமாறு கேட்டுக்கொள்வேன். பிரதான கட்டுவிச்சு ஆரம்பேதி பணத் கெடும் பப்பிக்குமா தனுந்தீம அதிகாரன அமாத்தியத்துமா சாகார் புத்திசாசன அமாத்தியத்துமா கரு கதாநாயகத்துமணி චන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමි. චන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන 1980 අංක 44 දරන චන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ ඇතැම් නියමයන් වලින් අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ තැනැත්තන් නිදහස් කිරීම සඳහා විශේෂ විධිවිධාන සැලැස්වීම පිණිසද ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම් පතකි. දෙවනවර කියවමන කවදාද? tomorrow. ගරු එඩ්වඩ් ගුණසේකර මැතිතුමා යෝජනා ප්‍රතිමන් දැනුම් දීම. ගරු කතානායකතුමනි, පිළිකා සරණ භාරය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම් පත මම ඉදිරිපත් කරමි. යෝජනාව ස්ථිර කළ යුතුයි. ගරු කතානායකතුමනි, ගරු එඩ්වඩ් ගුණසේකර මැතිතුමා ගෙනාපු යෝජනාව ස්ථිර කරනවා. ප්‍රධාන කටයුතු අද දින ණයපත්‍රයේ විෂයාංක 1-17 දක්වා. ගරු රවි කරුණායක මැතිතුමා. කතානායකතුමනි, මං 1-17 වෙනකම් ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. කල එතනින් කතාව. Yes, you can start. You have 20 minutes. ස්තුතියි කතානායකතුමනි, මට මෙවැනි විශේෂ දවසක කතා කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් කතානායකතුමනි මට එක අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඔබේ දැනුවත්කමට සහ මීට පෙර ක්‍රියා කිරීමට අප සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු දවස්වල මෙහෙ රැස්වීම් ඔක්කොම දානවා. ඒ සම්බන්ධයෙන් වෙලාව දෙකයි කාලින්ද රැස්වීම් දාන්න පටන් අරන් තියෙන නිසා අපි වාචික ප්‍රශ්නවලට යම් කාල සීමාවක් දාන්න පුළුවන් නම් අද අගමැතිතුමත් එක්ක දෙකයි කාලේ තියෙන රැස්වීම අපහසු වුණා එතනට යන්න. මොකද නැත්තම් වෙන්නේ අපි කටයුතු දෙකක් කරන්න තියෙන නිසා ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් කාරුණිකව ඔබතුමාගේ ඉල්ලන්නේ අපිට සීමා කරන්න පුළුවන් නැත්තම් කාලේ දික් කරන්න කියන ප්‍රශ්නය අහලා ඉවරෙන්නේ දෙකයි දෙකම මාරට කියලා. ඒතර අපිට පුළුවන් ඒ සම්බන්ධයෙන් පෙර සූදානමින් කටයුතු කරන්න. ගරු අමාත්‍යමයි කොරණ සම්බන්ධයෙන් අපි කීප අවස්ථාවක්ම සාකච්ඡා කළා පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී. මෙතෙන්ට අපිට අවශ්‍යන්නේ ප්‍රශ්න අහන ඒ වගේම පිළිතුරු දෙන මන්ත්‍රීතුමන්ලාගේ පූර්ණ සහයෝගය. නමුත් මම නැවත වරක් මේක යෝජනා කරන මේ ඉස්සරහත් අපි තීරණයක් ගත්තා. හරි වෙලාවට ඉවර කරන්න බැරි වුණොත් එහෙම අපි කල්ද ඊළඟ ප්‍රශ්න ඉදිරියට අරන් යමු කියලා. ඒක මම නැවත වරක් සාකච්ඡා කරන්න. මට තේරෙනවා ඒක කතානායකතුමනි ඔබතුමාට මතක ඇති ඔබ ඔබ කතානායකතුමාත් අපි ග්‍රහණයට ලක් වුණා දෙකේ එකේ ඉඳන් දෙකට කියලා ඊට පස්සේ වැඩි කරන්නේ නැහැ. දෙකට කොයි ප්‍රශ්න ඇහුවත් නැතත් එතන නැවතෙනවා. දැන් ඒ සම්බන්ධයෙන් දැනුත් ඒ ප්‍රශ්න එදා අපට අවහිර කරපුවා අපි ලබා දුන්නේ නැති එක දැන් ඒක ඉදිරියට ගෙනියෑම මම හිතන්නේ බාධා කිරීමක් විතරයි කරන්නේ. මොකද මේක සජීවි යන නිසා මම හිතන්නේ රංගපාන්න හදන හොඟක් දේවල්. ඉතින් අපිට වෙන්නේ අපේ රාජකාරිය මිනිත්තු 45 කියන ද පරක් වෙලා තියෙනවා. ඉතින් මං ගරුත්වයෙන් ඔබතුමාට ඉදිරිපත් කරන්නේ අදහසක් වශයෙන් ඒ කටයුතු කරගෙන යන්න. මං මේ අවස්ථාවේදී කතා කරන්න අදහස් කරන්නේ අපේ ආණ්ඩුව තුළින් අයවැය සහ නිරන්තරයෙන්ම ගෙනියන අදහස් තුළින් ඉදිරිපත් කළ තියෙන කෙටුම්පත්. ඒ සම්බන්ධයෙන් අපට තියෙනවා අද ආර්ථික සේවා ගාස්තු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තියෙන එක 0.25 ඉඳන් 0.5 මේක බද්දක් නොවෙයි. මේක ඉදිරි අවුරුද්දේ ආදායම් බදු සම්බන්ධයෙන් පෙර ගෙවීමක්. ඉතින් මේකෙන් අඩු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මොනසේත්ම මේක කිසිසේත්ම බදු වලින් වැඩිවීමක් ඇතිවන්නේ නැහැ. ඒතකොට විශේෂ වෙළඳ භාණ්ඩ පනත මේක උපයෝගී කරගන්නවා දේශීය නිෂ්පාදනය ආරක්ෂා කරන්න වැඩියෙන්ම කෘෂිකර්ම සම්බන්ධයෙන් කටයුතු කරන අවස්ථාවල. රේගු ආඥා පනත යටතේ මේ අවස්ථාවේදී අපි ඉදිරිපත් කළ තියෙන යම් වරප්‍රසාද ලබා දෙන්න මේකේ යම් තියුණු තත්ත්වයක තමයි
තිබ්බේ. නමුත් ඒක සමගිතාවයක් ගෙනල්ලා කතා කරා. නමුත් සුමන්දිරන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ තිබා යම් අදහස් වගේක්, ඒකට ඇයි මේ වගේව දෙන්නේ කියන එක අපි ඉදිරිපත් කළා තියෙනවා. මේක විශේෂ ඉල්ලීම් කළා තිබා යම් හේතු සම්බන්ධයෙන්. ඉතින් ඒකට 1500ක ඉතර තිබ්බට අපිට 26කට අඩු කරන්න පුළුවන් වුණේ. මේකෙන් ලැබෙන්න පුළුවන් බදු ප්‍රමාණය අඩු කරේ නැහැ. නමුත් ඒ විශේෂ වරප්‍රසාදයක් ඒ 26ට ලබා දීලා තියෙනවා කියන එකයි මේ අවස්ථාවේ කියන්න පුළුවන් වන්නේ. ඒක සම්පූර්ණයෙන්ම ජනාධිපතිතුමාගේ දැනුවත්කම තුළිනුත් කැබිනට් එකේ අනුමැතියත් සමග තමයි මෙතන ඉදිරිපත් කරලා තියෙන්නේ. මීට පෙර කිසිම දැනුවත්කමක් තොරව රේගුවෙන් කැලින්ම කිසිම කස්ටම් එන්ට්‍රියක් ෆිල් කරන්නේ නැතුව එළියට ගෙනියන ඒ යුගයේ අවසන් වෙලා තියෙනවා කියන එක මම වගකීමකින් කියන්න කැමතියි. ඉතින් මම සුමන්දිරන් මන්තුමාට මෙතන හිටියනම් වැඩිය හොඳයි. නමුත් නැති වුණත් මම අදහස් කරනවා එතුමාට ඒ කරපු අදහස සංශෝධනයක් ඉදිරිපත් කළා අපි කියන දේ පිළිගන්න කියන එක. ඊට පස්සේ නිෂ්පාදන බදු විශේෂ විද්‍යාංග විද්‍යාන පනත ඒක තුළින් අපි ඉදිරිපත් කළ තියෙනවා යම් අදහස් වගේක්. අනිත් එක තමයි වරාය සහ ගුවන් පනත තුළින් අපි ඉදිරිපත් කළ තියෙන යම් භාණ්ඩ වගේක් ඒ ආදායම් යම් මට්ටමකට ලබා ගන්න, දේශීය නිෂ්පාදනය ආරක්ෂා කරන්න. මේවා කරන ගමන්ම මං හිතන්නේ අපි වැඩියෙන්ම ස්තුතිය ප්‍රකාශ කරන්න අවශ්‍යයි අපේ මහන්සිය වැඩ කරන ජනතාවට. එක්සත් ජාත්‍ය පක්ෂ කැම්බල් ප්‍රදේශයේ සියලු දෙනාම ලක්ෂ ගණන් ඇවිල්ලා ලෝකයට පෙන්වා අද පාලනය කරන්නේ කවුද, ජනතාව කාත් එක්කද සිටින්නේ කියන එක. ඒ වගේම අප මේ සම්බන්ධයෙන් ඒ ජනතාවට අපේ අවංක ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්න කැමතියි. මං ඒ කරන ගමන්ම මතක් කරන්න අවශ්‍ය වන්නේ මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඔහෝ, ඔබතුමාලා ඒ කියන්නේ අඟලකට අක්කර දෙකමාරක්ද නැත්නම් හැතක්මකට දහයක්ද කියන එක ඒ ප්‍රශ්නේ ජනතාව තුළ තියන්න පුළුවන්. ඔබතුමාලට ඒ ප්‍රශ්නේ කරන්න ඕනේ නැහැ එතන. ඉතින් මේ නිසා මං හිතන්නේ අපි වගේම ඒ ජනතාවට ස්තුති කරන්න ඕනේ. මොකද මේක දැන් දේශපාලන අරමුණකට ඉෂ්ට වෙලා තිබෙන්නේ මේ මැයි දිනේ දවසේ. අපි සැබෑ ජනතාවත් සමග වැඩ කරන ජනතාවත් සමග ඒක ක්‍රියාත්මක කරලා තියෙනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම අපි ආණ්ඩුවක් වශයෙන් අපි මතක් කරන්න අවශ්‍ය වන්නේ මේ ජනතාව ජනවාරි මාසේ 8 2015 වෙනසක් ඕනේ කියලා ආණ්ඩුවක් වෙනස් කරා. ඒ වෙනස්කම තුළින් තමයි අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් අගමැති රනිල් වික්‍රමසිංහත් පත් වෙන්නේ. ඒ පත්වීම තුළ අපි ඉදිරිපත් කරපු අදහස් ක්‍රියාත්මක කිරීමට වරම ලැබුම මිසක් ඒ ආණ්ඩුව වෙනස් වුණත් රජයේ නිලධාරීන් ඒ ආකාරයෙන්ම හිටිනවා කියන එක ප්‍රශ්නයක් තමයි තිබෙන්නේ. යම් තැන්වල අද ඒ කාලාන්තරය පස්සේ වෙනස් වෙලා තීන්දුව අරන් තිබෙනවා. ඒගොල්ලන්ට යම් විදියෙන් බාධා කරලා වැඩක් නැහැ. ඒ නිසා උදව් කරන්න පටන් අරන් තියෙනවා. නමුත් තවත් සීමිත පිරිසක් ඉන්නවා මේකට ප්‍රශ්න ඇති කරගෙන බාධා කරගෙන ඒ යන ගමන ඉබිගමනින් ගෙනියන්න හදන ගමන. ඒ නිසා අපි ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මුලාසෙන්ට පැමිණුවා. බොහොම සතුටුයි ඔබතුමා මූලාසනයේ සිටින අවස්ථාවේදී කතා කිරීම සම්බන්ධයෙන්. මම මෙතන මතක් කරේ මේ අවස්ථාවේදී අපි කොහොමද රජයේ නිලධාරීන් මේ රජයේ ඉදිරිපත් කළ තියෙන වැඩපිළිවෙලට කොහොමද දායකත්වය ලබා දෙන්නේ කියන එක. එයාට අපි කාරුණික ඉල්ලීමක් කරනවා වැඩ කරන්න, බැරි නම් අයින් වෙන්න. මොකද ආණ්ඩුව වෙනස් වෙන්නේ නැහැ. ඒ මේ අවස්ථාවේදී ජනතාවෙන් ලැබිලා තියෙන වරම අපි ක්‍රියාත්මක කරනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඉතින් මොන ප්‍රශ්න ඇති කරන්න හැදුවත් අපි මතක තියාගන්න අවශ්‍යයි ප්‍රජාතන්ත්‍රවාදීව අපි තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදී ගෙනිච්චයි කියලා. ඒක දුර්වල ආණ්ඩුවක් නෙමෙයි, ඒ නම්‍යශීලී ආණ්ඩුවක්. නමුත් ඕන අවස්ථාවක ඒ විනය ක්‍රියාත්මක කරන්න අපි බය නැතුව ක්‍රියාත්මක කරනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම අපි මේ දීලා තියෙන වැඩ කටයුතු මේ සියලු දේම ඒ ජනතාවට දුන්න පොරොන්දු තුළින් ක්‍රියාත්මක කළා තියෙනවා. මම මතක් කරන්න කැමතියි ඒ පඩි වැඩි කිරීම. කවදාවත් දුන්නේ නැති අවුරුදු 11ක් එක වනවන
කෑලිවලින් එකතු කරපු එක අපි දහ දහක් ඇවිල්ලා පඩි එකතු කිරීම අපි පෙන්වලා දීලා තිබ්බා. විෂම වැටුප් ඒ හිඟය අපි ගෙව්වා. විෂමතාවය නිවැරදි කරා. ළංගමට මේ අය සල්ලි එකතු කරලා මෙතන වෙල්කම් ඇමතුමා මන්දර මාංශය වැඩ කරා. නමුත් ඊට පෙර තිබ්බ ක්‍රියාවක් වශයෙන් මතක් කරන්න අවශ්‍යයි. අවුරුදු 11ක් අදපු EPF එක අර්ථසාධක අරමුදල ගෙවන්න බැරි එක අද සියලු දේම ගෙවලා තිබෙනවා. අපි මතක් කරන්න අවශ්‍යයි නිමල් සිරිපාල ඇමතුමා ඒක මාංශය වැඩ කරා. අපි එකතු වෙලා අද ඒ සියලුම හිඟ මුදල ගෙවලා අවසන් කියන එක සතුටෙන් අපි වෙල්කම් ඇමතුමාට මතක් කරන්න කැමතියි. එතුමා ලියලා තිබ්බා එතුමාගේ ඇමති කාලේ මේක කොහොමද කරන්න කියලා. නමුත් ඒ බණ්ඩාගාරින් සල්ලි ලැබුණ නැති එක තමයි තියෙන ප්‍රශ්නය. ඒ වගේ ගණනාවක් තියෙනවා ඒ ආණ්ඩුවේ ගෙව්වේ නැතිව අපිට ගෙවන්න තියෙන ඒවා. ඒ වගේම තමයි ආරක්ෂා භටයන්ට වන්දි මුදල් කතා කරනවා. එදා හිටපු එවකට හිටපු ආරක්ෂක ලේකම් ලොකුවට සද්ද ගන්නවා එක්කෙනෙක් පපුවට ගහනවා. නමුත් තඹ සත්‍යයක් ගෙවලා නැහැ. අන්තිමට එක ගෙවන්න උනේ අපේ රුවන් විජයවර්ධන ඇමතුමා ජනාධිපතිගේ නිර්දේශානුව අගමැතිමාගේ නිර්දේශානුව මේක ගෙවන්න ඕනේ කියලා ඒක ගෙවලා ඉවර කරා. ඒ වගේම තමයි පෙට්‍රල් මිල එදා 170 තිබ්බ එක 210ට අඩු වෙලා තියෙනවා. ඩීසල් 120 තිබ්බ එක 80ට අඩු වෙලා තියෙනවා. භූමිතෙල් 80 තිබ්බ එක අද 45ට අඩු වෙලා තිබෙනවා. ඒ වගේම ඩීසල් 120 තියෙන එක 80ට 132 තිබ්බ එක කනගාටු 132 එක. ඔව් ඔබතුමාලා දැන් ගෑස් 2635 තියෙන එක ඒක 1300 එක ඒක කැක්කුමක් නෑ ඔබතුමාලට. ඔබතුමාලට මිරිස් කරලක් රුපියල් 100කින් වැඩි වුණා කියලා ඒක සද්ද කරනවා. නමුත් ගෑස් මිල ගෑස් සිලින්ඩර් එක රුපියල් 2635 ඉඳන් 1300 අඩු වුණාම ගණනක් නෑ. මේතර කිරි පැකට් එක 420ට තියෙන එක අද 290ට අඩු වෙලා තියෙනවා. මාළු ටින් එක 135ට අඩු වෙලා තියෙනවා. මේ වගේ බෙහෙත් මිල 150කින් අඩු වෙලා තියෙනවා. මේවා ගැන කියනකොට තමයි ඒ අයට කැක්කුමක් ඇති වෙලා තිබෙන්නේ. ඒ නිසා මම මේ අවස්ථාවේදී මතක් කරන්න හදන්නේ අපි යමක් කිව්වොත් කරන ආණ්ඩුවක් වශයෙන් සහතික මිලක් දෙනවා කිව්වනම් අපි ඒ වී සම්බන්ධ අපි දීලා තියෙනවා. ඒ නිසා අපට කියන්න පුළුවන් වන්නේ ඒවා තුලින් තමයි අප රටේ ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරගෙන යනකොට නොයෙක් ආණ්ඩුවල මත තියෙනවා. අපි ඉදිරිපත් කරනවා ජාත්‍යන්තර ලෝකයේ රාජපක්ෂගේ ආණ්ඩුව මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා කියලා ලේබර් GSP එක අපට ලැබුණ එක අහිමි කරා. මේ අහිමි වුණ එක අපට පුළුවන් වුණා අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එකතු වෙලා ඉල්ලීමක් කරලා ගිය සුමානේ ඒකේ අපට ඒ වරම ලබා දීලා තිබෙනවා. ඒක තුලින් අප රටට අපනයන කරන්න පුළුවන් හැකියාව ඇති වෙලා තියෙනවා. මේවා තමයි අහිමි වුණේ. මට මතකයි එදා නිවාඩ් කබ්‍රාල් PB ජයසුන්දර කියන මොකද්ද මේ මොනවාද මේ GSP එක වැඩක් නැහැ අපට තම සතියක් ලැබෙන්නේ නැහැ කියලා. ඔව් එයාට අවශ්‍ය වුණේ යම් රටවල් පස්සේ ගිහිල්ලා ඒ ලැබෙන්න තියෙන වාණිජ මට්ටමට තියෙන ණය ලබාගෙන ඒකට ලැබෙන සන්තෝෂමක් තුල කටයුතු කිරීම මිසක් වෙනින්දේවල් නොවේ කියන එක තමයි තියෙන්නේ. නමුත් GSP කියන්නේ 111.2% අපනයන කරන එකෙන් ලැබෙනවා. ඒ ලැබෙනවා කියන්නේ US බිලියන 1.7% අවම වශයෙන් අද තියෙන අපනයන ස්වරූපය වශයෙන් බැලුවොත් ඒක ලැබෙනවා. ඉතින් බිලියන් ඒ කියන්නේ රුපියල් වශයෙන් බැලුවොත් බිලියන් 252ක් නැත්තොත් කෝටි 25200ක් මේ රටේ ආර්ථිකයට කිසිසේත්ම ණයක් වශයෙන් නොවේ. ආයෝජකයන්ට ඒ නැවත තියුණු තරඟයක් ඇති කරන්න පුළුවන් මාර්ගයක් මේ ලීබර් GSP එක තුලින් ලැබිලා තියෙනවා. ඒ වගේම අපේ ආයෝජකයන් අද එක රටකට සීමා වෙලා නැහැ. අද මේක විවෘත වෙලා තියෙනවා හැම තැනටම. ඉන්දියාවෙන් චීනයට, චීනයෙන් ජපානයට, ජපානයෙන් කොරියාවට, කොරියාවෙන් මැලේසියාවට, මැලේසියාවෙන් යුරෝපයට, යුරෝපයෙන් ඒ වගේ සියලු රටවල් අද ලංකාවට එකතු වෙලා ඒ විවිධාංගීකරණයක් තුළින් අප රටේ ආයෝජන වැඩි කරලා තියෙනවා. ඇයි? අපි මේකට මාකට් ඇක්සස් ඒ කියන්නේ වෙළඳ ස්වරූපය විවෘත කරලා තියෙනවා. ලංකාවේ ඉඳන් ඉන්දියන් වෙළඳ ගිවිසුම වෙන්න පුළුවන්, පකිස්තාන් වෙළඳ ගිවිසුම වෙන්න පුළුවන්, සිංගප්පූරුව චීනෙත් එකතු වෙන එක වෙන්න පුළුවන්, ජපානෙත් එක විවෘත වෙන එක. ඉතින් ඒ අය දැනලා තියෙනවා දැන් මේක මිලියන් 23ක වෙළඳ පොලක් නොවෙයි, මේක මිලියන් 2000ක වෙළඳ පොලක් නිසා මේකේ නිෂ්පාදනය කරන වටිනාකමක් තිබෙනවායි කියන එක. ඒ නිසා අප මේ අවස්ථාවේදී මම ඒ පසුබිම කිව්වේ
මොකෝ යම් දේශපාලන පක්ෂ බංකොලොත් වෙලා ඒ අය තියෙන ආත්මය නැති කරගෙන දැන් අපෙන් ප්‍රශ්න කරන්න හදනවා මොන වගේ ණයක්ද මේ ඉදිරිපත් කරන්න ඕනේ වන්නේ කියලා. ඒ නිසා මං හිතුවා මං මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න අවශ්‍යයි පාර්ලිමේන්තුවට ඇඟට දැනෙන්න පුළුවන් විදිහකට. අපි ජනවාරි මාසයේ 2015 අටවෙනිදා බාර ගන්නකොට ඒ ලැබුණ ආර්ථිකය කඩාවැටලා ධන ගස්සලා බංකොලොත් කළා තමයි අපට බාර දෙන්නේ. ඒ බාර දෙනකොට විවෘතව පේන්න තියෙන ණය ප්‍රමාණය මිලියන් 7400යි. බිලියන් 7400යි. ඒ බිලියන් 7400 ගන්නකොට මේකට එකතු වෙලා නැති තව බිලියන් 110ක් තිබෙනවා. ඒ බිලියන් 110 කනකඩුවේ මිලියන් 1100ක් ගෙවන්න තිබෙනවා. ඒ බිලියන් 1100 අපේ ගිණුම් වලට එකතු කළා නැහැ. ඊට පස්සේ ඒ 7400ට එකතු වෙනවා 2015 වර්ෂයේ මීට 2015 අපි බාර ගන්න ඉස්සෙල්ලා කරපු ගිවිසුම් වල තියෙන ණය ප්‍රමාණය. ඒ කියන්නේ නොරොච්චොලිට වෙන්න පුළුවන් ගත්ත හම්බන්තොට පාර වෙන්න පුළුවන් නැත්නම් සූර්ය වැව වෙන්න පුළුවන් කිසිම ආර්ථික ප්‍රතිලාභයක් ලැබුණ නැති ණය. මේ ණය පාවිච්චි කරලා 2015 හොඳයි බන්දුල ගුණවත් අහගෙන ඉන්න එක මොකෝ එයා එකපාර්ට මේ මාධ්‍ය ඉස්සරහ නිින්දෙන් නැගිලා කතා කරන ස්වරූපයක තිබෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අවදි වෙලා ඉන්න අවස්ථාවේදී ඒක හිතට ගන්න පුළුවන් විදිහකට කියලා දෙන එක මම හිතන්නේ මම එතුමාට ටියුෂන් දෙන්න ඕනේ නැහැ. නමුත් එතුමා ටියුෂන් දීලා අනාථ වෙන ජනතාවට ඒ අහිංසක දරුවන්ට නැවත ඒගොල්ලන්ගේ දැනුවත්කම ලබා ගන්න පුළුවන් මාර්ගයක් ඇති කිරීම තමයි මම මේ කියන්න හදන්නේ. ඉතින් ඒක තුලින් ඒ කියන මේ අවස්ථාවේදී අපට 2015 වර්ෂයේ මිලියන් බිලියන් 880ක් එකතු වෙනවා. එතකොට ඒක 7400 එකතුනම 8200 වෙනවා. 8200ට 2016 වර්ෂයේ 2015 අටවෙනිදාට ඉස්සල්ලා ගත්ත ණය ප්‍රමාණයක් තියෙනවා. ඒක 7 බිලියන් 760යි. ඒ 760 එකතු කරාම 9300ට එකතු වෙනවා. ඉතින් බන්දුල ගුණවර්ධන ඇමතුමා ඔබතුමා සරල අංක ගණිත දන්නවා වගේම දන්නවා ආර්ථික න්‍යාය අනුව අපි ආණ්ඩුවක් එකතැනක නැවතුණත් ඊට පෙර කරපු අපරාධද නැත්නම් හොඳ වැඩද දෙකම එකට ගෙනියන්න අවශ්‍යයි. ඉතින් ඔබතුමාලා ගෙනපු අපරාධ වැඩ තමයි වැඩියෙන් කරලා තිබෙන්නේ. හොඳේවත් කරලා තියෙනවා. නමුත් ඒක 10%ක් වෙනකොට 90%ක් අපරාධ කරලා තියෙනවා. ඒකේ තියෙන ණය ගෙනහම අද 10400ක් තියෙනකොට 9380ක් තමාලගේ රාජපක්ෂ පෝෂණ තුලින් ඇතුළත තියෙන ණය තුලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. මම නමුත් වගකීමකින් කියනවා මේ හැමදේම නරක නේවල් නෙවෙයි. 90%ක් නරකයි ඒවට 10%ක් හොඳේවත් තියෙනවා. ඒක තුලින් අපෙන් ප්‍රශ්න කළ වැඩක් තියෙනවද? එතුමලා කිසිම ටෙන්ඩර් එකක් නැතුව හිතුව මතේ ඇවිල්ලා මෙන්න ඔබලා ගනිල්ලා කියලා අස්සම් කළ තියෙන ගිවිසුම් වලට ගෙවන්න තියෙන්නේ අපි. ගෙව්වේ නැති වුණොත් වෙන්නේ ලංකාවට සල්ලි ලැබෙන්නේ නැහැ. නැත්නම් රාජපක්ෂේ පාලනකාරය ලැබෙන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේක තමයි සැබෑ තත්ත්වය. දැන් අපි අභියෝග කරනවා. මම නැවත අභියෝග කරනවා. මට අවශ්‍ය වන්නේ හිටපු මුදල් නැමැති මහින්ද රාජපක්ෂගෙන් උත්තරයක් මිසක් හෙන්චයලගෙන් උත්තරයක් නොවේ. මම 13 වතාවක් ඉදිරිපත් කළ තියෙන අභියෝගයක්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති හිටපු මුදල් නැමැති ඇවිල්ලා අපට කියන්න කොහෙද මේක වෙනස තියෙන්නේ කියලා. අද හන්දිගානේ ගිහිලා පන්සල් ගානේ ගිහිලා මැයිදිනේ බොරුවට කතා කරලා කියනවා 10400ක් ණයක් තිබෙනවා මේ රටට. මේ 10400 මොනවද මේ ආණ්ඩුව කරලා තියෙන්නේ කියලා. අපි මතක තියාගන්න අවශ්‍යයි 2005 බාරගත්ත ඒ ආණ්ඩුව එතකොට එවකට තිබ්බ ණය ප්‍රමාණය බිලියන් 1784යි. ඒක නැවත බාර ගන්නකොට අපි ඒක 7400 + 1100යි. මෙන්න මේක තමයි සැබෑ තත්ත්වය. දැන් අපට උත්තර දෙන්න අවශ්‍යද ඔය කරපු අපරාධ? ඒවට හවුල්කරුව වෙන ඔබතුමාලගේ පළිනි පේලි ඉන්න ඔබ සියලු දෙනාම ඒක වග කියන්න අවශ්‍යයි. ප්‍රශ්න කරනක නෙමෙයි. ඔබතුමාලා මතක තියාගන්න මොකෝ දේශපාලනය කරනකොට ඒක යම් විදිය සම්භාරයෙන් කරන්න අවශ්‍ය ඒක කර කර හිටියා. නමුත් නම් මම හිතන්නේ ඔබතුමාට අමතක වෙලා තියෙනවා. 2005 කණ්ඩා හදනවා මෙතන රවි කරුණායකම් කියලා මිනිත්තු පහෙන් එක ඉල්ලාස් කරගන්නවා. මේක ගිහිල්ලා බැඳුම් කරේ ගිහිල්ලා උසාවි කොමිසම ඉදිරියේ ගිහිල්ලා කනගාටුයි මම බොරු කිව්වයි කියනවා. මෙන්න මේ වගේ එක්කෙනෙක් තමයි ලෝකයට ප්‍රකාශ කරන්න හදන්නේ ලංකාවේ ආර්ථිකය මොකද්ද කියලා. දැන් මේක අපි සැබෑ තත්ත්වයක් ඇති කරොත් මොකෝ අපේ තියෙන ලොකුම දුර්වලතාවය තමයි අපේ ආණ්ඩුව අපි පිළිගන්නවා. අපි තරු 7 ප්‍රජාතන්ත්‍රවාදය ගෙනවා මිසක් තරු 5 නොවේ. ඒ නිසා අපි යමක් වුණාම නෑ අපි ඒකට උත්තර දෙන්නම් හෙට කියන අද නැතුව. මේ අය උත්තර දෙන්න තියෙන හෙට එක අද දෙන්න හදනවා. මෙන්න මේ අතර වෙනස අතර ක්‍රියාශීලී භාවයක් ගෙනියන එක ඔබතුමාට ඒ වරප්‍රස දෙනවා. නමුත් දැන් අපි සූදානම් මේ බොරුවට සැබෑ තත්ත්වය ඇති කළා. අපේ මන්ත්‍රීවරු සියලු දෙනාම
තමාලකන හැම බොරුවකටම සැබෑ තත්ත්වය අපි පෙන්වලා දෙනවා කියන එක මේ අවස්ථාවේ වගකීමකින් මතක් කරන්න කැමතියි. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි, ඔබ හිටපු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ ඉල්ලනවා කොහේ හරි හම්බන්තොට එන්න ඕන අපි එන්නම්. නමුත් එකක් කියනවා, මේකෙන් පැනලා යන්න එපා. පැනලා ගියොත් කරුණාකරලා කට අරින්න එපා බොරු කියන්න මින් පසු කියන එක මම මෙතන අභියෝගකාරීව මතක් කරන්න කැමතියි. ඒ නිසා මම මේ අවස්ථාවේදී මිලියන් 10400 ගැන නෙමෙයි කතා කරන්නේ. මම අහනවා ආර්ථික ප්‍රතිලාභය නැති ව්‍යාපෘති කීයක් කරාද කියලා. බලන්න ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ මිහින් මේකේ ශේෂ භාත්‍රය 2005 බාර ගන්නකොට ඒකේ ධනාත්මක ස්වරූපයක් තිබා මිලියන් 9000ක්. අපි බාර ගන්නකොට මේකේ ඍණ ස්වරූපයෙන් තියෙනවා කෝටි 16400ක් බිලියන් 164ක්. නැහැයි කියනවද මේ සම්බන්ධයෙන්? Honorable Minister, do you have 2 minutes more? I have only 2 minutes more? Yeah, 20 minutes. I would graciously appreciate if you can give me 10 minutes more, because otherwise there is no meaningfulness to go forward. And I'm sure our Chief Whip will basically give you the provision to give the additional time. Your party giving the time? Thank you. Our member graciously gives his 10 minutes. Okay. And I would appreciate we go ahead on that. ඉතින් ඒ සම්බන්ධයෙන් අපට කියන්න පුළුවන් අන්නේ හම්බන්තොට වරාය කිසිම ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැතුව කෝටි 19700ක් වියදම් කරනවා. ඒ කෝටි 19700 වියදම් කරන්නේ ඒකට ආර්ථික ලාභයක් ලැබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් කෝටි 19700ක් වියදම් කරලා අවුරුද්දකට මිලියන් 200ක ආදායමක් උපයන්න තමයි කටයුතු කරන්නේ. ඒ මිලියන් 200 උපයනකොට කොහොමද ඒක ලබා මේ වගේ ණය ගෙවන්නේ? ඔහොම බැලුවත් අවුරුදු 400ක් ගෙවන්න වෙයි. ඉතින් ඒ සම්බන්ධයෙන් අප මෙතන මොනවද කරන්න හදන්නේ? ඒ හම්බන්තොට වරය ණය ඇති කරපු තැනට ඒක ප්‍රාග්ධන එකතු කිරීමක් තමයි කරන්න හදන්නේ. ඒක කරනකොටත් හිසරදයක්. හැබැයි මෙතන මේක ආයෝජන කරනකොට නැව් 600 දවසකට යනවා, මේකෙන් අත වෙනුවොත් මෙහට එනවා කියලා කියපු අය නැව් කීයක් මෙහට එනවද? අන්තිමට කොළඹට එන්න තියෙන කාර් නැව් තමයි හම්බන්තොට යන්නේ. ඒක ක්‍රියාශීලී කළා, ඒකේ මිලියන් 200ක් එතන වැඩි වෙනවා කියන්නේ කොළඹින් 200ක් අඩු වෙලා තියෙනක තමයි වෙලා තියෙන්නේ. මෙන්න මේ වගේ දෙයකින් තමයි අපි හම්බන්තොට කෝටි 19700ක් ඉර වෙලා තියෙන්නේ. ඊට පස්සේ මත්තල ගුවන්තොටුපළ මේකේ කෝටි 3900ක් වියදම් කරනවා. 3900කින් මාසෙකට 105ක ආදායමක් නැහැ. මොනවද මේ කරන්නේ? කාටද මේ වගේ ආයෝජන කරන්නේ? කාගේ දේශපාලන අවශ්‍යතාවයටද මේවා කරන්නේ? දැන් මේව ඔක්කොම සුදු අලි බවට පරිවර්තනය කළා. අපි මේ කොළ අලි ටික ওই සුදු අලි ටික නැබෑට ආර්ථික වාසිය ලබා ගන්න පුළුවන් විදිහකට මාරු කරන එක තමයි කරගෙන යන්නේ. ඒ නිසා මේ මත්තල කෝටි 3900ක් එතන හිර වෙලා තිබෙනවා. ඒ වගේම හෙජින් සූදුවෙන් කෝටි 7500ක් නැති වෙනවා. ඒ ගැන වචනයක් කතා කරන්නේ හැම හැම දෙයක් ගැන කතා කරලා විවෘතව විවාද කරන්න හදන නිවාඩ් කබ්‍රල්ගෙන් අහනවා මොනවද ග්‍රීක් බොන්ඩ් එක සම්බන්ධයෙන් වුණේ? මම මේ ග්‍රීක් බොන්ඩ් ගනවෙ නෑ. මේ එතුමගේ යටතේ ඉන්න අද මහ බැංකුවේ ඉන්න නියෝජ අධිපතිලා තුලින් ඒ කරපු අපරාධවලට කෝටි 7500ක් ගෙවනවා. වචනයක් මේ ගැන කතා කරලා තිබෙනවද? ඒ වගේම තමයි අන්තිමන සූර්ය වැව නෙළුම් කුළුණ මේවට වියදම් කරලා තියෙන කෝටි 1500ක්. මොනවාද එතන? එකට ඔහේ නිකන් හොල්මනක් වගේ එක තියෙනවා නෙළුම් කුළුණක්. සූර්ය වැවේ කිසිම ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැතුව එතන කෝටි 4500ක් මිලියන් 4500ක් කිරවලා තියෙනවා. මේ ඔක්කොම එකතු කරාම මේකට යනවා කෝටි 50500ක්. මේක අද ගත්තොත් ට්‍රෙෂරි බිල් රේට් එකෙන් ඒකෙන් 111ක ට්‍රෙෂරි බිල් රේට් එක ගත්තොත් ඒකෙන් අපිට තියෙන ඔපචුනිටි කස්ට් එක, ඒ කියන්නේ අවශ්‍යතාවය අනුව ඒ තියෙන වියදම කෝටි 5500යි. මේ කෝටි 5500න් අපිට ගෙවල් 125000ක් හදන්න බැරි වෙනවද? අපිට තියෙන රැකී ආරක්ෂා තව ලක්ෂයක් හදන්න බැරි වෙනවද? මෙන්න මේ අපරාධය තමයි ඔබතුමලා කළා තිබෙන්නේ. නැත්තම් කිරි පැකට් එක රුපියල් 75කින් අඩු කරන්න තිබ්බා. නැත්තම් මේකේ පෙට්‍රල් මිල තව රුපියල් 75කින් අඩු කරන්න තිබ්බා. මෙන්න මේ වගේ අපරාධයක් කළා තියෙන එක තමයි ඔබතුමලා අපට බාර දෙන්නේ. බාර දීලා දැන් චණ්ඩිය වගේ කෑ ගහනවා. ඒක අඩු ගානේ සැබෑ තත්ත්වයක් ඇති කිරීම තමයි මං හිතුවේ මට වගකීමක් තියෙන ඔබතුමාලට ඉදිරිපත් කරන්න. ඒ නිසා රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික විතරක් නෙමෙයි කෑවේ, මානව අයිතිවාසිකම් කාලා ලංකාව ලෝකෙන් හුදකලාවක් කරා. ඒ නිසා තමයි මතක තියාගන්න අපිට යුරෝපයේ තිබ්බ GSP එක නැතුනේ ඒ සම්බන්ධයෙන්. සම්බාධක දාන්න ඕන්න මෙන්න තත්ත්වයක් තමයි තිබ්බේ. ඒ වගේම මිනිස්සු අතුරුදහන් වුණ හැම කොනකම වයිට් වෑන් සංස්කෘතිය දම් අමතක වෙන්නේ නැති වෙන එක තාම මතක තියෙනවා.
කෝ අපේ මිත්‍ර ලසන්ත වික්‍රමතුංග, කෝ එක්නැලි ගොඩ, ඒ වගේම තමයි තජුඩීන් මේවා ගැන කතා කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් තමයි මේ මේ මරණ ස්වරූපයේ එදා ඉඳන් ඒ වගේම ගෙනිච්ච අදත්තේ මරණ කරගෙන යනවා. අර මැයි දිනේත් අහිංසක තුන් දෙනෙක් මැරුවා. ඒ අයගේ දරුවන් ගිලා කතා කරනකොට බලිනවා, මෙන්න මුන් සල්ලි ගෙනල්ලා මෙන්න ගිලා අපිව මරලා දැම්මයි කියලා. ඉතින් මරණ ස්වරූපේ තාම ඒ හිතපු ආණ්ඩුව තුළ ඒ තියෙන ස්වරූපයෙන් කටයුතු කරගෙන යනවා. මෙන්න මේ වගේ දේවල් තමයි කරගෙන යන්නේ. මෙන්න මේ වගේ හොරු ඔන්න ඔන්න ඔය කැලණියෙන් තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් මෙන්න මේ වගේ අය තමයි අද යම් විදිහෙන් සුදුන වගේ කතා කරලා ආර්ථික ගැන කතා කරන්න හදන්නේ. මේ ආර්ථික හිඟන්න බවට පත් කරපු අය අද ආර්ථික ඝාතකය බවට පරිවර්තනය කර අය අද ආර්ථිකය බේර ගන්නව කියලා කතා කරන්න හදනවා. ඉතින් අපට තිබෙන්නේ අපර දර්ශනයක් තියෙනවා, අපට ඉදිරි දැක්මක් තිබෙනවා. අපේ අගමැතිතුමා ඉදිරිපත් කළ තියෙන රක්ෂා ලක්ෂ 10ක රැකී රක්ෂා ප්‍රමාණයක්, ඒ වගේම අලුත් ගමනක් යහපාලනේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ඇති කිරීමක්, ඒ වගේම ගෙවල් 105ක් මේක ලබා දෙන එක, ඒ වගේම ඉඩම් පැවරීම ඇති කළ දෙන එක, ඊට පස්සේ ගෙවල් අයිතිය ඒ දැන් අවුරුදු ගණනක් තිබ්බනේ ඒක සින්නක්කර වශයෙන් ලබා දීම, මෙන්න ආර්ථිකය ලංකාව ලෝකෙට එකතු කිරීම, මෙන්න මේ වගේ අලුත් දර්ශනයක් එකතු කරනකොට මේකට වැවුලනවා හිතපු එදා එවකට පාලනය කරපු අය, ඒව නිසා නොයෙක් දේවල් කතා කරනවා. ඒ නිසා අපට කියන්න පුළුවන් අන්නේ සද්ද කිරීම නොමේ වැඩ කිරීම තමයි තිබෙන්නේ. අවුරුදු 11ක් තමලා වැඩ කරලා සමාලා ජනතාවගේ සාක්කුවල තියෙන සල්ලි ටික අරලා එක පවුලකට දාලා ඊට පස්සේ දැන් ඒකේ රිදිල්ල තියෙනකොට දැන් අපෙන් අහන ආර්ථිකයට මොනවද වෙලා තියෙන්නේ කියලා. දැන් ඒ නැති වෙලා දනගස්සපු ආර්ථිකය දැන් හදාගෙන යනකොට ඒ කැක්කුම තියෙනක තමයි ඔබතුණා තියෙන ලොකුම ප්‍රශ්නය. මේක බලයට තියෙන කැක්කුම නිසා ජනතර දින කැක්කුම නොවේ. ඒක තමයි අපි පරිවර්තනය කරන්නේ. මේක අපේ ජනාධිපතිතුමාත් අපේ අගමැතිතුමාත් මේ රටේ සංවර්ධනය කළා, ජයග්‍රහණය කළා, ඒ ප්‍රතිලාභය ජනතාවට ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ අපි සතුටින් මතක් කරන්න කැමතියි. ඒ නිසා අපි මේ අවස්ථාවේ අලුතෙන් හිතන්න තියෙන වෙලාවක් යුගයක් ඇවිල්ලා තිබෙන්නේ. ඒ හිතන්න පුළුවන් යුගයේ අපිට කොහොමද මේක ගෙනියන්න පුළුවන් වන්නේ? මොකෝ අපි ලබාගත් ආර්ථිකයේ මහින්ද රාජපක්ෂ ඒ හොරු හතලිය කල්ලිය ගෙනිච්ච මේක ස්වාසිලන්තයට, යුගැන්ඩාවට, උතුරු කොරියාවට, මේක ලිබියාවට, ඉරිට්‍රියාවට, මේ වගේ රටවල් අපේ ජනාධිපතිත් අපේ අගමැතිතුමාත් ගෙනියන්නේ මේ ලංකාවේ ලෝකෙට, සිංගප්පූරුවට, කොරියාවට, ජපානයට, චීනයට, ඉන්දියාවට, යුරෝපයට, මැලේසියාවට, ඉන්ඩොනීසියාවට, වියට්නාමයට, මෙන්න මේ වගේ රටවල් වලට. මෙන්න මේක තමයි වෙනස. ඉතින් මේ දෙක අතර තියෙන පරිවර්තන නිකන් සුදුයි කළුයි වගේ නිසා මෙයට තේරෙන්නේ නැහැ. මේ තේරෙන්නේ නැති නිසා මේ යන ගමන ලේසි ගමනක් නෙමෙයි. මේ අය තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ රටේ මේ ණය අරන් රට සංවර්ධනය කරන්න බෑ. මේ රටේ ආයෝජන ගෙනල්ලා ආයෝජන තුලින් වෙළඳාම වැඩි කළා. ඒකෙන් ලැබෙන ප්‍රතිලාභයෙන් තමයි රටක් සංවර්ධනය කරන්න අවශ්‍ය වන්නේ. ඒක මේ අයට වන්නේ හිඟන්නගේ තුවාලය වගේ නායකතු කරගෙන යන එක තමයි තිබෙන්නේ. නමුත් මට මෙතන මතකයි පත්‍රේ කියවනවා මම මේක ගෙනාවා. මගේ මිත්‍ර අනුර ජනත විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක එතුමා කියනවා අපේ රටේ පාලකයන් ටයිකෝඩ් දාගෙන ඉංග්‍රීසියෙන් හිඟා කනවලු. මන් දන්නේ මොකද්ද එතුමාට පේනවද තේරෙනවද මොනවදකින් කියන්න හදන්නේ. අපේ පක්ෂ අපේ ජනාධිපති ආරි සිංහල කිට්ටේ ගහලා සිංහල ඉංග්‍රීසි දෙකෙන් කතා කරලා කටයුතු කරනවා. අපේ අගමැතිතුමා ඉංග්‍රීසි කිට්ටේ කනව වැඩ කරනවා. මම දෙකම පාවිච්චි කරනවා. ඉතින් අනුර දිසානායක එන්න හදන්නේ අමුඩ ගහලා ගිල ණය ගන්නද? මොනවද මේ කතා කරන්න හදන්නේ? මගේ මිත්‍ර සිටි මේ මොහොතට මන් දන්නේ බීආර්සිගේ මොනා කිව්වද කියන එක. මේක විතරයි දාලා තියෙන්නේ. අප රටේ පාලකයන් ට්‍රයිකෝඩ් දාගෙන ඉංග්‍රීසිය හිඟා කරනවා. මොනවද හිඟා කන්නේ? ඒ අය මේ හන්දි ගානේ කැටේ අරන් සල්ලි එකතු කරනකොට අපි මේ අය ගත්ත ණය ගෙවන්න අපි ගිහිල්ලා කතා කරනකොට 100ට 8 9 තියෙන ණය 104ට අඩු කරලා ගන්නකොට මන් දන්නේ මගේ මිත්‍රයාට මොනවා වෙලා තියෙනවද කියන එක. නමුත් මං කියනවා එතුමාට ඒකේ ටයිකෝට්ටයක් ගහන්නෙත් නැහැ, ආරි සිංහල කිට්ටයක් ගහන්න, දෙක මැද ඉන්න එකක් තමයි එතුමා කරන්නේ. ඉතින් මේ වගේ කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේක නිකන් දේශපාලනිකම් යම් විදිහකින් ප්‍රශ්නයක් ඇති කරන එක කියන එක විතරයි මට මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම අපේ බන්දුල ගුණවර්ධන අපි අලුතෙන් හිතනවා කියලා අපි ඉදිරිපත් කරා. දැන් බලන්න මොනවාද අද සුප්‍රීම උසාවියෙන් දීලා තියෙන උත්තරේ. ඔබතුමාලා ඉදිරිපත් කළ දෙන මේක කරන්න එපායි කියලා.
මන්දන්න මොන ස්වරූපයෙන්ද ඔබතුමා ගිය කියලා. අපේ ලංකාවේ ඉන්න ආයෝජක සහ යම් විදිහෙන් තැන්පත්කරුව ලංකාවේ විශ්වාස කරන්නේ නැති නිසා කියලා පිටරට සල්ලි තියෙනවා. මේ සල්ලි ටික නැවත ලංකාවට ගේන්න අපි උපක්‍රමශීලීව වැඩපිළිවෙල ඇති කරා. මේකෙන් කියන්නේ ලංකාවේ රටෙන් හොරකම් කරපු සල්ලි ටික කියලා. නමුත් මහන්සියෙන් වැඩ කළා නමුත් ලංකාවේ විශ්වාස කරන්නේ නැතුව පිටරට තිබ්බ සල්ලි. අපි කියලා තිබ්බා අපි සුද්දන් පස්සේ ගිහිල්ලා හරි කාත් පස්සේ ගිහිල්ලා ණය ආරං පොලී ගෙවනට වැඩිය අපේම රටේ ජනතාවගේ සල්ලි පිටරට තියෙනක ලංකාවට ගෙනල්ලා කිසිම පොලියක් ගෙවන්න නැතුව මේ රටේ තියෙනකට තමයි අපි මේ පනත ගෙනාවේ. ඒකට ඔබතුමා ගියා උසාවි ඉදිරියේ ගිහිල්ලා මේක විරුද්ධ ප්‍රකාශ කරා. අන්තිමට මොනවද දීලා තියෙන උත්තරේ? මේ වෙනස් වෙන ලෝකේ අපිත් වෙනස් වෙන්න අවශ්‍යයි. මේක අලුතෙන් හිතන්න අවශ්‍යයි. ඉතින් මම හිතන්නේ ඔබතුමාට ඒ දැනුවත්කම නැතුණාට ඒ සුප්‍රීම උසාවියේ ඉන්න ත්‍රිපුද්ගල කොමිටියට අපි ස්තුතිවන්ත වෙනවා. අලුතෙන් හිතලා ලංකා ලෝකෙට එක්සත් කරන්න පුළුවන් මාර්ගයක් ඇති කිරීම. මම හිතන්නේ ඒගොල්ලන් දන්නවා අපි අමාරුවේ මහන්සියෙන් මේ රටේ ණයගුලෙන් අපි එළියට ඇවිල්ලා අපි මේ රට සංවර්ධනය කරන්න හදන එක. ඒ විතරක් නෙමෙයි මෙතන දීලා තියෙන හොඳ පණිවිඩයක් මේක පිටුවංක පහේ ද සෙන්ට්‍රල් බැංක් ඉස් නොට් ඇන් ඔටොනොමස් ඉන්ස්ටිටියුෂන්. මම හැමදාසම කියන්නේ ඕකමයි. ඉට් ඉස් ඇන් ඒජන්ට් ඔෆ් ද ගවර්න්මන්ට් විච් කුඩ් බී අකවුන්ටබල් ටු ද එක්සිකියුටිව් ද පාර්ලිමන්ට්. The government will regulate activities of the agent through the directions by the minister who is a member of the government. The minister cannot give directions to the whims and fancies and allege, but only for the implementation of the provisions of the act. The link between the government and the central bank was very much explained in the report of John Exter, time the monetary law was going to be established, on the establishment of central bank. And the central bank is only an agent of the government. And is subject to the government and not be able to act on their own. මෙන්න මේ වගේයක් තමයි ඉදිරිපත් කරලා තියෙනවා. ඔබතුමා හිතුවා ගිහිල්ලා මහ බැංකුවෙත් එක්ක කතා කරලා ඒක කරන්නේ මේක කරන්නේ ස්වාධීනත්වය ඇති කරන්න. මෙන්න සැබෑ තත්ත්වය ආණ්ඩුව තියෙනකොට මේක වලින්ෙන් ඔළුව නටනවා නේද මොකටද ආණ්ඩුවක්? ඔබතුමාලා කතා කරනවා මේ ඇමතිතුමාට මේ බලය දෙන්න හොඳ නැහැ කියලා. ජනාධිපතිට මුදල් ඇමතිකම තිබ්බම ඔයගොල්ලෝ මොනවද කිව්වේ? ඔයගොල්ලෝ සද්ද නැතුව හාහුවක් ගන්න නැතුව කැබිනට් එකේ කතා කරන්න නැතුව අනුමත කරලා තියෙනවා තමයි අපිට පව් ගෙවන්න තියෙන්නේ. මෙතන ඉන්න කැබිනට්වරු හැමදෙනාම කියාවි අපි කතා කරන ලැජ්ජයි ඒ කැබිනට් මණ්ඩලයේ ඒ තිබ්බ රැස්වීම කොහොමද තියලා තියෙන්නේ කියලා. අපි ඇහුවොත් කොහොමද මේකට ડોකියුමන්ට් නැහැ ඒක දෙයිලා නැහැ. ඇයි කතාවක් තිබ්බේ නැහැ? ප්‍රශ්න වුණාම ඇමතුරු නිශ්ශබ්ද සිටියා. මෙන්න මේ වගේ දේවල් තමයි තිබෙන්නේ. ඔය වගේ කොන්දක් නැතුව හිටපු ඇමතිවරු අද ඇවිල්ලා පෙනේ පුම්බගෙන කතා කර කර අපෙන් අහන කොහොමද ආර්ථික මොනවද වෙලා තියෙන්නේ කියලා. ඔය නිශ්ශබ්දතාවය තමයි ලොකුම අපරාධය. ඒකට වග කියන්න අවශ්‍යයි. ඔබතුමාලා කියන එක මේ අවස්ථාවේදී මම වගකීමකින් කියන්න කැමතියි. ඉතින් සුප්‍රීම උසාවියට අපි ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළ ලංකා ලෝකෙට එක්සත් කරන්න පුළුවන් මාර්ගයකට ඒ එකතු වීමක් සම්බන්ධයෙන්. ඒ වගේම මේ අවස්ථාවේදී මට කියන්න පුළුවන් තවත් එකක් තමයි අලුතෙන් හිතනකොට අපි ආයෝජකයෝ මේ රටට ගෙන්න ගන්න අවශ්‍යයි. බෝඩ් ජාලි අල්ලලා ආයෝජකයෝ පලාව් නැත්නම් ධනාධිපතියෝ ධනපතියෝ නැති වේවා බංග වේවා අපිට මේක දෙන්න අරක දෙන්න වැඩ අපිට ගෙදරින් ඉඳන් පඩි ගෙවව කියන මේ මතය ඇති කරොත් ලංකාව හැම වෙලාවම අපි හිඟට තත්ත්වයට වැටෙනවා. අපිට අලුතෙන් හිතන්න අවශ්‍යයි. මේ කතා කරන අවස්ථාවේදී මට මතක් වෙනවා රටවල් තුනක නායකයෝ විශේෂ ගණයේ නායකත්වයක් දීගෙන කටයුතු කරන එක. එකයි තමයි ඉන්දියාවේ අගමැති මෝඩි ඇමතිතුමා. එතුමා විශේෂ ගණයේ වැඩපිළිවෙල ගෙනියනවා. බාර ගත්තා. ඒ බාර ගත්තට පස්සේ යම් වෙනස්කීම් ඇති කරා. බය නැතුව ජනතාවට හෙට මං ආයෝජනයේ ප්‍රතිලාභ ලබා දෙන්න නායකත්වය අද දෙනවා කියලා ඉදිරියට ගෙනිච්චා. ඒක තුලින් කිව්වේ මට හැම තැනකම රජයේ ආරක්ෂා ඇති කළ දෙනවා නම් මේ රට බංකොලොත් වෙනවා. අපට තිබෙන පුද්ගලිකාංශයට පුළුවන් තරම් දිරිගැන්වීම් දීලා ඒකේ ආර්ථික තුලින් ආර්ථික ප්‍රතිලාභය ඒ ජනතාව ලබා දීම තමයි මගේ තියෙන සංකල්පය කියලා යනවා ඡන්දවලට. ඡන්ද 100ට 60ක් දිනක 185කින් දිනනවා. ඒ වගේම තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මොනා කිව්වත් ජනාධිපති වුණා ඇමරිකාවේ. ඒ කිව්වම කිව්වේ මම ආයෝජකයෝ මම මේ රැකිරක්ෂා ඇතිකරනක තමයි මට අවශ්‍ය වන්නේ. ඒ ඇතිකරන්න මම ඇතිකරන්න අවශ්‍ය වුණත් රජයේ නෙමෙයි මේක පුද්ගලිකාංශයට දිරිගැන්වීම ඇති කරන්න ඕනේ. අපි බදු අඩු කරමු. අපි තියෙන ප්‍රශ්න නැති කරමු. ඇමරිකාවෙන් පිට තියෙන ආරක්ෂා ටික නැවත ඇමරිකාට ගේමු. මේක තුලින් ආරක්ෂා ඇති කරන එක පුද්ගලිකාංශයට බාර දෙන එක තමයි එතුමා කිව්වේ. සන්නු තාත්‍ය ගෙනිච්ච චීනේ මොනවද කියන්නේ? මෙතෙක් දුර වහලා තියලා මේක ධනපතියෝ එපා මෙන්න පුද්ගලිකාංශයේ කිසිසේත්ම වැඩක් නැහැ කියන ජනාධිපති සෙන් අද මොනවද කියන්නේ?
චීන ලංක ලෝකෙට තරණය කරන්න අවශ්‍ය නම් තරංකාරී තත්ත්වයක් ඇති කරන්න අවශ්‍යයි. තරංකාරී තත්ත්වයක් ඇති කරනවා කියන්නේ පාඩු ලබන ආයතන ඔක්කොම වහන්න ඕන. වහලා පුද්ගලික අංශයේ නායකත්වය තුලින් මේ පුද්ගල අංශයේ මැදිහත්කම තුලින් ඒ තරංගකාරී තත්ත්වය තුලින් චීනය ඉදිරියට අපනයන කරන ස්වරූපය රැකී රක්ෂා ඇති කරන්න ඕනේ කියලා. මේ නායක තුන් දෙනා කියපු එක අපේ නායක රනිල් වික්‍රමසිංහ අවුරුදු 10කට ඉස්සෙල්ලා කිව්වා. ඒක තුලින් තමයි අද ලක්ෂ 10ක රැකී රක්ෂා ප්‍රමාණය ඇති කරන එක අපි ඉදිරිපත් කළා තියෙන්නේ. ඒක දැකලා ඒක බය වෙලා ස්වරූපය ඇති කරනකොට තමයි මේ හිටපු පොඩි කල්ලියක විපක්ෂින කල්ලියක බය වෙලා දඟලන්නේ. ඒ දැඟලිල්ල තුලින් නොහෙ ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කිරීම තුලින් ආයජ මේ රටේ ආර්ථික හිර කරන්න හදන එක තමයි ඒගොල්ලෝ සිහිනමවවා සිටින්නේ. කවදාක්වත් ඕක ඉඩවෙන් ඕක ඉඩ තියන්න සීනියක් මිසක් ඒක සැබෑ කරන්න ඉඩ දෙන්නේ නැහැයි කියන එක මේ අවස්ථාවේදී අපි ඉතාමත් ඕන කමින් මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ නිසා අපිට මේ රටේ ආයෝජකය දිරිගන්වන්න අවශ්‍යයි, රැකිරක්ෂා ඇති කරන්න අවශ්‍යයි. අපේ මන්ත්‍රීවරු බලාගෙන සිටින්නේ කොහොමද රැකිරක්ෂා ඇති කළ දෙන්නේ. මේක හිඟමනේ ඇමතිවරු පස්සේ යන්න ඕනේ මේ රැකිරක්ෂා ඇති කරන එක. වාතාවරණ ඇති කළ දුන්නාම අපේ අහිංසක තරුණ තරුණියන්ට එක රස්සාවක් නෙමෙයි රක්ෂා 10ක් ගිහිල්ලා ඒ තරංකාරී තත්ත්වය තුලින් ලබා ගන්න ස්වරූපය ඇති කිරීම තමයි අපේ ඉදිරි වගකීම කියන එක මේ අවස්ථාවේ අපි මතක් කරන්න කැමතියි. ඒ නිසා අපට මේ තෙල් ටැංකි දෙන්න හදනකොට මට මතක් වෙන්නේ ජේ.ආර්. ජයවර්ධන 1977 ඇමරිකාට දෙන්න හැදුවා. හදනකොට බෝඩ් දැලි අල්ලලා යකො මොකෝ ඇමරිකාට දෙන්න ඉන්දියාවට දෙන්න කියනවා. මේක දැකලා අපේ ජනාධිපතිතුමා අගමැතිවත් හිතුවා හරියන මේක හොඳ දේ තමයි ඉන්දියාවට දෙන්න ඕනේ කියන එක. ඉන්දියාවට දෙනකොට ඔන්න බොලේ කෑ ගහනවා යකො මොකෝ ඉන්දියාවට දෙන්න ඕනේ වන්නේ කියලා. ඉන්දියාවට දෙන්න නැතුව මේක දෙන්න උතුරු කොරියාට කාටද මේ දෙන්න හදන්නේ? අපිට මේකේ ආර්ථික වාසිය මේ another 2 minutes sir. ඒ වගේම තමයි 1940 ගණන්වල ඒ කියන්නේ දෙවනි ලෝක යුද්ධයට පස්සේ ඇති කරපු ටැංකි ඔහෙ වල්වැදී තිබ්බා 2003 වෙනකන්. ඒ 2003 ටැංකි පාවිච්චි කරන්නේ නැතුව ලක්ෂයක් US ඩොලර් ලක්ෂයක් ගෙවලා ඒක ඇති කරනකොට දැන් තමයි මේකේ රුදාවක් ඇතිවන්නේ. මොකද සල්ලි හදන්න පුළුවන්, රැකිරක්ෂා ඇති කරන්න පුළුවන්. ලංකාව නැවත ඒ ජාත්‍යන්තර මට්ටමේ නැව්ගත කිරීමට ඇති කරන්න පුළුවන් වෙනකොට තමයි ප්‍රශ්නයක් ඇතිවන්නේ. ඒ නිසා අපි අලුතෙන් හිතන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇති කරන්න අවශ්‍යයි. ඒ අලුතෙන් හිතන එක කියන්නේ යම් විදිහින් අලුත් ගමනක්, අලුත් පරිවිඩයක්, අලුත් දර්ශනයක්, ජනතාව ජයග්‍රහණය කරන්න පුළුවන් ස්වරූපයක් තමයි ඇති කරන්න හදන්නේ. මෙන්න මේකට නායකත්වය දෙන්න එක තමයි අපේ අද ආර්ථික තුල ඉදිරියට ගෙනියන්නේ. ඒ නිසා කොතරම් බාධක ආවත් අපේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කැබිනට් මණ්ඩලයේ අපේ ඉන්න සහෝදර මන්ත්‍රීවරුත් සියලු දෙනම ඒකරාශී වෙලා ඒ තුනෙන් දෙකේ බලය තුනින් රටේ ජනතාව ජයග්‍රහණය කළා තමයි පස්ස බලන්න කියන එක මතක් කිරීමෙන් අපි මේ බදු බර අඩු කරනවා. අපි කියලා තියෙන දේ ආකාරයෙන්ම කරනවා. නමුත් කරන්න ඉස්සෙල්ලා රටේ සවිශක්තිමත් ආර්ථිකයක් ඇති කරන එක තමයි අවශ්‍ය වන්නේ කියන එක මම ඉතාමත් සතුටින් මතක් කළා. මේ කතා කිරීමේ අවසර දීම සම්බන්ධව ස්තුතිය ප්‍රකාශ කරමින් මම යන වෙනවා. Thank you, Minister.